තෙරුවන් සරණයි සියලු දෙනාටම ප්‍රඥානාලිකාවේ තවත් ඉදිරි පියවරක් තබමින් අද දින සිට විශේෂ ධර්ම සාකච්ඡා මාලාවක් අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා මම විශේෂ සාකච්ඡාවක් හැටියට අපි මේ හැඳින්වුවේ විවිධ කරුණු ඔස්සේ ධර්මයේ ගවේෂණය කරමින් සිටින අප බෞද්ධ සමාජයේ වෙත මෙම නිවන් මාර්ගය සඳහා පිවිසිය හැකි මේ නිවන් මාර්ගයේ කුමක්දයි පහදා දීම මෙම වැඩසටහනේ ඒකෑන අරමුණයි. ඒ සඳහා අප විශේෂ ස්වාමීන් වහන්සේ නමක් මෙම වැඩසටහන මෙහෙවීම සඳහා අප සමග සහභාගී වීමට එකඟතාවය පළ කරා. විශේෂයෙන්ම උන්වහන්සේ මහා පරිමාණයේ ප්‍රසිද්ධියට පත් නොවුනත් උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ යෙදෙමින් මුළු ජීවිත කාලයම ඒ ධර්මයේ වෙනුවෙන් කැප කරමින් සිටින උන්වහන්සේ අපගේ විශේෂ ඉල්ලීම පරිදි විශේෂයෙන්ම මේ ධර්ම කරුණු පැටළුණු ධර්ම කරුණු කෙසේද මේ බෞද්ධයාට පහදා දීමේ ඒකාන අරමුණෙන් අපි කර බැගෑපත් ඉල්ලීම පිළිගෙන උන්වහන්සේ අප සමග මෙම ක්‍රියාදාමය මෙම සාකච්ඡා මාලාව කරගෙන යාමට යම් කිසි එකඟතාවයක් පළ කිරීමම අපි ලැබූ විශාල පිනක් විශාල ජයග්‍රහණයක්. මේ නිසා උන්වහන්සේ කැමති නැහැ උන්වහන්සේගේ විශාල නම් උන්වහන්සේගේ ප්‍රසිද්ධියක් ලබා දෙන ආකාරයට නම් ප්‍රසිද්ධ කිරීමටත් මේ නිසා මම මුලින්ම මගේ ඒ උන්වහන්සේව පාද නමස්කාර කොට වැඳ නම ක්‍රීමට මම අවසර පතනවා. ඒ අපගේ කොස්සත්තේ ආර්ය විමල ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් අද දින සිට මේ වැඩසටහන මෙහෙවීම සඳහා අප සමග සම්බන්ධ වී සිටිනවා. ස්වාමීන් වහන්සේ අවසරයි. ගරු ස්වාමීන් වහන්සේ අපිට බෞද්ධය හැටියට මාද ඇතුළු සියලුම බෞද්ධයා මේ මොහොතේ යම් ගැටුම්කාරී තත්වයකට පත් වී සිටිනවා. මෙම බුදුන් වහන්සේ දේශනා කළ මේ උතුම් ධර්ම කරුණු යම් යම් ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා අවබෝධ කරගත් ආකාරයට විවිධ මතයන් ඔස්සේ මේක සමාජගත කිරීම තුළ බෞද්ධයා මේ මොහොතේ යම්කිසි අසරණ භාවයකට පත් වෙලා සිටිනවා කියලා අපි විශ්වාස කරනවා. මේ උතුම් ත්‍රිපිටක ධර්මය විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ මෙච්චර පැහැදිලිව මේ නිවන් මාර්ගය පිළිබඳ අවබෝධ කර ගැනීමට අපිට අවස්ථාව ලැබිච්ච මේ ක්ෂණ සම්පති ලාභින් වන මේ සියලු බෞද්ධයන් හට මේ මාර්ගයට කෙසේද මේ නිවන් මඟට ඇතුළු විය යුත්තේ, කෙසේද අපි මේ නිවන් මඟ වැඩිය යුත්තේ, අවසානයේ මේ ආත්මය තුළදීම මේ නිර්වාණ මාර්ගය අවබෝධ කරගත යුත්තේ කෙසේද යන්න අපිට ගැටුම් සාගත තත්වයකට පත් වී සිටිනවා. ඔබ වහන්සේට මූලික ආරම්භයක් හැටියට මා ඔබ වහන්සේකින් යම් කිසි ධර්ම කරුණක් විමසා සිටිනවා. ස්වාමීන් වහන්සේ මම අස ඇති ආකාරයට මහා චත්තාරික සූත්‍රයේ දේශනා කරනවා මෙන්න මේ සම්මා දිට්ඨිය දෙආකාරයකට දේශනා කරමු කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ සම්මා දිට්ඨිය තුළ දසවස්තුක සම්මා දිට්ඨියත් මේ චතුස්තුක සම්මා දිට්ඨියත් කියන මේ ද්වයන් වදාමි කියලා උන්වහන්සේ අපිට දේශනා කරපු දේශනාව අනුව පැහැදිලි වෙනවා අපේ ස්වාමීන් වහන්සේ මේ දසවස්තුක සම්මා දිට්ඨියෙන් ඔබට යම්කිසි සම්මා දිට්ඨියකට පත්විය යුතුයි මේ ආර්ය මාර්ගයේ එමුනන්ද චතුස්තකේ අවබෝධ කරගන්න තැනක්තා කියලා. ස්වාමීන් වහන්සේ මේ දසවස්තුක සම්මා දිට්ඨිය තුළ අපි හැසිරිය යුතු ආකාරයේ අපේ ඉන්ද්‍රියන් හැසිරිය යුතු ආකාරය එවන් පිළිබඳ විවිධ දේශන සමාජගත වෙලා මිනිසුන් සීල සමාධි ගුණයන් වඩමින් සිටිනවා. නමුත් ස්වාමීන් වහන්සේ බෞද්ධ අසරණ වෙලා කෙසේද මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න කෙසේද මේ ආර්ය මාර්ගයට පිවිසෙයි කියන ප්‍රශ්නාර්ථය මත බෞද්ධයා පැටලී සිටිනවා. කරු ස්වාමීන් වහන්සේ යම්කිසි ප්‍රවේශයක් ලබා දෙමින් මෙම වැඩසටහන ක්‍රමානුකූලව පෙළගස්වා ගැනීමට ඔබ වහන්සේගේ අවධානය යොමු කරමින් මේ සත්වයාට මෙන්න මේ දසවස්තුක සම්මාදිට්ඨියෙන් ඔබට ගිය ආර්ය සම්මාදිට්ඨියෙන් නැත්නම් චතුස්තකයේ දකිනා සම්මාදිට්ඨියට පත්වෙන්නේ කෙසේද? ඒ මාර්ගයට වැටෙන්නා වූ ආර්යයා
කෙසේද ක්‍රමානුකූලව මේ මේ නිවන් දක්නා තුළ නිවන් නිවන් අවබෝධ කර ගන්නා තුළු මේ ගමන යායකේ කෙසේද යන්න පිළිබඳ ක්‍රමානුකූල විග්‍රහයක් කර දෙනමින් ඔබ වහන්සේකින් තව ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ අවස්ථාවේ ඉදිරිපත්තුණු ගැටලුව මම හිතන්නේ බොහෝ දෙනෙකුට ඉතා පැහැදිලියි. මහා චත්තාරීසක සූත්‍ර දේශනාව අපේ සද්ධර්ම මාර්ගයේ දේශ හඳුන්වා දීම පිළිබඳව හිතලා බලනකොට හුඟක් පැහැදිලි වැඩපිළිවෙලක් නිර්දේශ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉතාම පහසුවෙන් හඳුනගන්නට ඉඩකඩ සලසලා තියෙන සූත්‍රයක්. එතකොට ඕකේ තියෙනවා ප්‍රශ්නයටම කෙලින්ම පිළිතුර වශයෙන් කතා කරනවා නම් සම්මා දිට්ඨිම් පහම් වික්කවේ ද්වයං වදා මානෙනි මම සම්මා දිට්ඨිය දේ ආකාර කොට කතා කරනවා කියලා එක ආකාරයක් සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියන වචන වලින් වෙසසා දැක්වෙන සම්මා දිට්ඨිය. අනෙක් සම්මා දිට්ඨිය අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගයක් හැටියට පෙනෙන සම්මා දිට්ඨිය. ඉතින් මේ මොහොතේ මේ ආර්ය සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරනකොට අර සාසවා පුඤ්ඤ භාගිය එක ගැන පුංචි නමුත් පැහැදිලි කිරීමකුත් කරන්න ඕන. සාසවා කියලා කියන්නේ මේ ආශ්‍රව සහිත කියන එක. පුඤ්ඤ භාගිය කියලා කියන්නේ පින් පැත්තට නැඹුරු. උපදි වේපක්ඛා කියලා කියන්නේ මේ උපදි විපාක ගෙන දෙන සුළු. උපදි විපාක කියලා කියන්නේ දැන් අපි කියමු යහපත් වූ කර්මයන් කරන කෙනෙකුට ක්‍රියාවන් කරන කෙනෙකුට යහපත් වූ ප්‍රතිවිපාක ලැබෙනවානේ. ඒ ලෞකිකයි. ඔය උපදි කියන එකේ තියෙනවා කාම උපදි කියලාත් උපදියක් ගැන කියනවා. එතකොට ඒ පංචකාම ගුණික අද්දකින් ලෝකේ සෝපහස්සේ මිනිස්සු සත්වයෝ සැපතටපත් වෙන්නේ ඒ උපදි විපාක ශක්තියක් හින්දා. තව උපදි කියන වචනේ පාවිච්චි කරනවා පංච උපාදානස්කන්ධ වලට. ස්කන්ධෝපදි කියලා කියනවා. ඉතින් ස්කන්ධ කියන්නේ මොනවද කියන එක ගැන ඉදිරියට පුළුවන් හැටියට සාකච්ඡා කරන්නේ නැව දැනට නම් මතෙන් හරි මේ කියවෙනවා. එතකොට ඒ ස්කන්ධ කියලා කියන්නේ අපේ මෙන්න මේ ටිකෙන් හිතාගත්තම ඇති අපේ ව්‍යවහාරික ජීවිතයේ මොහොතක් මොහොතක් පාසා ලබන අත්දැකීම් ක්‍රියාවලිය තුළ තියෙන ස්කන්ධ සම්බන්ධ ක්‍රියා රූප වශයෙන් අත්දැකීම් සමූහයක් නේද? විඳින්න වශයෙන් අත්දැකීම් සමූහයක්, හැඳිනීම් වශයෙන් අත්දැකීම් සමූහයක්, චේතනා වශයෙන් එහෙම නැත්නම් සංස්කාර වශයෙන් අත්දැකීම් සමූහයක්, විඥාන වශයෙන් අත්දැකීම් සමූහයක්. ඔය පස් ආකාරයට තමයි මේ කවුරු කවුරුත් මේ ලෝකේ අත්දැකීම් ලබන්නේ. පංචස්කන්ධයෙන්. ඔව්. එතකොට මේ කියන අත්දැකීම් ක්‍රියාවලියටම අන්තර්ග්‍රහණය වෙන ඇතුළත් වෙන සම්මා දිට්ඨියක් හැටියට තමයි අර සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියලා සඳහන් වෙන්නේ. කෙලෙස් සහිතයි උපදි විපාක සහිතයි. දැන් ඒක අවශ්‍යයි හැබැයි. නමුත් නිවන් පිණිස පවතින්නේ නැහැ. ඔය දසවස්තුක සම්මා දිට්ඨිය අපි වචන වශයෙන් විතරක් නිකන් නම් කරලා ඉවරයක් කරමු. ඔය අත්ති දින්නම් අත්ති ජිට්ටම් දුන් දේ විපාක තියෙනවා. යාගේ විපාක යාගේ කියලා කියන්නේ මේ ඉල්ලාගෙන එන කෙනෙකුට දුන්නක් යමක් දුන්නා විපාක තියෙනවා. අත්ති හුතං කියලා කියන්නේ මේ යම්කිසි පුද පූජා වශයෙන් කරන දේවල් වල විපාක තියෙනවා. ඊළඟට
අති දින අතීට අති සුකට දුක්කට ආනම් කම්මානම් බලවපා හොඳින් කරපු ඒවට කියන සුකට කම්ම කියලා සුකත කම්ම නේද නරක විදිහට කෙරිච්ච ඒවට කියන දුක්කත කම්ම කියලා ඒ වල ප්‍රතිවිපාකයක් තියෙනවා කර්ම විපාක පිළිගන්නා මනසක් එතකොට මේ අති අයං ලෝකෝ මෙලෝ තියෙනවා පරලෝ තියෙනවා ඒ කියන්නේ මෙලෝ ඉන්න කෙනෙක් මේ ගිහින් පරලෝ උපදිනවා පරලෝ ඉන්න සත්වෙක් අපි අතරට එනවා විදිහ මේ ක්‍රියාවලියක් මේකේ තියෙනවා කියලා අති මාතා අති පිතා මව ඇත පියා ඇත නේ ඒ කියන්නේ අපේ ගෞරවයට භක්තියට විශේෂ පිළිපැදීමකට ලක්විය යුතු මව්කමක් පියකමක් මේ ලෝකේ තියෙන්නේ කියන පිළිගැනීම අනික තමයි අතිසත්තා ඕපපාතිකා කියලා කියන එකත් ටිකක් සංකීර්ණ තැනක් ඕපපාති කියනකොට මේ ඔතන අදහස් වෙන්නේ අපි දන්නේ ඉතින් මේ මව කුසකෙන් එහෙම නැත්නම් ඒ කියන්නේ ජලාභුජ ක්‍රමයෙන් අණ්ඩජ ක්‍රමයෙන් උපදින අය ගැන ඉතින් අපි දන්නවා නමුත් මේ බොහෝ සත්‍යෝ ඉන්නවා මේ සසර අධ්‍යාත්මයෙන් තලවල ඒ අය මෞපිය සම්බන්ධතාවක් වමනා කරන්නේ නැහැ දැන් දේවකායිකව උපදින්නේ අන්න ඒ වගේ අන්න ඒ විදිහේ ස්වභාවයක් යම් යම් අය මේ භාවනා මාර්ග දියුණු කර ගන්නවා අපේ බෝසතාණන් වහන්සේ පිළිබඳවත් පැරණි තොරතුරු තියෙන බුදු කෙනෙකු ගෑසුරක් නැහැ නමුත් බණ භාවනා දියුණු කර ගන්නවා ඒ බඳු අය මෙලොව පරලොව දෙක දැකලා ලෝකයට කියලා දෙනවා කියන පිළිගැනීමක් තියෙනවා අන්න ඔය ටික මිනිස්සුගේ අපි ඉතින් මිනිස්යා සම්බන්ධයෙන් දැන් ධර්මයේ අපි කතා කරනකොට මෙතනදී කතා කරන්නේ මිනිස් ජීවිතේ මිනිස්සුගේ යහපත් පැවැත්මට මේක හරි වැදගත්. ඉතින් ඔක බුදුරයන් වහන්සේලා නැති කාලවලත් දස ඔය කුසලයේ පවතින ඔය දස කුසලයේ තියෙනවා. ඒ නිසා සර සම්මාදිට්ඨිය තියෙන්න පුළුවන්. දස කුසලයේ කියනකොට ඒකටයි අයිති වෙන්නේ මොකද? හැබැයි මේකත් අපි පිළිගන්න ඕන දකින්න ඕන මේක බුදුහාඳුරුත් අපේ බුදුහාඳුරු බලාපොරොත්තු වෙන පදනම වශයෙන් දිනනවනම් හොඳයි අවශ්‍යයි කියලා. දැන් ප්‍රකට ගාථාවක් තියෙනවා ධම්මපදයේ වාචානුරක්ඛේ මනසසු සාහොත මේ වචනේ ආරක්ෂා කරගන්න ඕන. කායේන ච අකුසලන්න කෛරා කයින් අකුසල් කෙරෙන්නේ නැත්නම් ඔය කියන්නේ අර මේ දස කුසලේ තමයි ඔය කියන්නේ. ඒතේ තයෝ කමපති විසෝදේ මේ කර්මපත තුන පිරිසිදු කරගත්තම කරගත්ත එක්කෙන ආරාධේ මග්ගං ඉසිප්පවේදි තම බුද්ධාදී ඍෂිවරයන් වහන්සේලා විසින් දැනවා දාලා නිවන් මගට ආරාධනා ලැබෙනවා ඒ කියන්නේ අර අකුසලයට වැටිලාම ඉන්න කෙනාට මේ වැඩේ ආරම්භන්න බණ කියනකොට මේ ධර්මමාර්ගයේ සමහර විට පෙර සංසාරිකව වැඩුණු කුසලයක් ඇති තියෙනවා නම් පිබිදෙනවා නැත්නම් ඒක ගන්නෙ නෑ. දැන් ඔය අපේ බුදුරජාණන් වහන්සේම නානා නොඑක අයට මෙහෙම දේශනා කළා තියෙනවා. සමහර කෙනෙක් ගන්නෑ. සමහර කෙනෙක් ඒක තේරුම් ගන්නවා. ඉතින් ওই විදිහේ ධර්මතාවක් තියෙනවා. ඉතින් ඒ තුල බුදු කෙනෙක් ලෝ පහළ වෙලා ලෝකයාට නිර්වාණ මාර්ගයේ පිණිස සම්මාදිට්ඨිය කියලා දෙන්න වෙනවා. අරක පදනමක් හැටියට තියෙනවා නම් එබඳු දැන් ඔය සංකදම සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තාම පස්සේ අර දස කුසලයේ හිටියටම අරිය ශාวก කියන්නේ නමුත් ඒ මත පිහිටලා මේ සද්ධර්ම වැඩ පිළිවෙල පටන් ගන්නකොට අරිය ශාวก කියන වචනේ පාවිච්චි කරනවා ඉතින් අපි එහෙමනම් දැන් හැරෙමු මේ අරියා අනාසවා ලෝකුත්‍රා මග්ගංගා කියන එකට. දැන් ඔය අර දස කුසලයේට අයත් වූ සම්මාදිට්ඨිය දස කුසලයේ තියෙන අය ඉන්නේ සාමාන්‍ය සංජානාති කියන මට්ටමේ. මොනකෙට ඒකත් අපිට හොඳ පිවිසුමක් මේක තේරුම් ගන්න වෙනස. සාමාන්‍ය සංජානාති මට්ටම කියලා කියන්නේ ඒකට කියනවා සංජානන මට්ටම කියලා අපි කියනවා සාමාන්‍ය අපේ මේ ඇහැ කන නැහැ දිවකය මන කියන ආයතන හයේ අද්දකීන් ක්‍රමවලට සීමා වෙච්චි මනසක ඉන්නවනම් ඒ අය සංජානන මට්ටමේ
අවසන් ඥාන මට්ටමේ. දැන් අපි ටිකක් ඔක හිතලා බලමු. දැන් යම්කිසි කෙනෙක් ඉන්නවා ධානලාභියෙක්. ඒ ධානලාභියා හැබැයි විදසුන් වුණාද දන්නේ නැහැ. අපේ සූත්‍රවල තියෙනවනේ දැන් බ්‍රහ්මජාල සූත්‍රය ගත්තාම අභිඥා සහිත අය තමයි බොහෝ දෙනෙක්. දැන් අපි කියමු ඒ අය යම්කිසි සමාධි මට්ටමක් උසස් තත්ත්වයක සමාධිය අපි කවුරුත් දිනු කරගන්න ඕන එකක්. අපි මේ සමාධියේ තියෙන தত্ত্বය ගැන මේ කියන්නේ සමාධිය දිනු කරගෙන ඒ සමාධි தত্ত্বය තුළ ඒගොල්ලෝ ඉඳලා සමහරලාට ඒ සමාධිය නොපිරිහි මිය ගියාම ඒ සමාධියට අදාළව තලයක උපත ලබන. නැවත උපතක් ලබනවා. එතකොට ඒ උපත ලැබුවාම එයා ඒ සමාධි ශක්තියේ කුසල ශක්තිය ජවය කියලා අපි කියමු. නැති තා ඒ ඉඳලා ඒන් චුත වෙලා සමහරලාට බුදුහාරව සඳහන් කරනවා. මේ නේව සංඥා නා සංඥා ආයතනට ගිය එකන ගන්න තියෙනවා යනවා කියලා කියන්නේ. මොකද එයාට කර්ම චේතනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා නම් පරණ එකක්. ඒ වෙලෙ සිද්ධ වෙනවා. නමුත් ඔව් සසරේ සැරිසරන. සැරිසරන සසරෙන් මිදුණා කියන එකට අයිති නැහැ. නිර්යම්පි ගච්ඡේ තිරච්ඡානේ වණිම්පි ගච්ඡති. ප්‍රතිවිසයම්පි ගච්ඡති කියලා. අපාය දුක්ගත විනිපාතම්පි ගච්ඡති කියලා. ඒ වගේ තත්ත්වවලට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක තේරුම එතකොට මොකක් හරි දත යුතු විශේෂ දෙයක් තියෙනවා. ඒදී ඔවුන්ට ලැබුණේ නැති නිසායි. ඔබන්ස කියන්නේ ඒ සංජාන මට්ටමේ ඉන්න කෙනෙකුට මේ තලයට දක්වා යා හැකි. යා හැකි. ඔව්. එතකොට ඔතන තියෙනවා මේම දෙයක්. ඔය හැම හේකින්ම තහවුරු වුණේ මොකද? මම මගේ කියන චින්තාව තහවුරු වෙච්ච කෙනකද? ඇත්තවදේම ධානාභිඥා ලබන්න ඕනේ සාමාන්‍යයෙන් පොදුම් ලෝක මට්ටමේ ගත්තාම හැම කෙනෙක්ම මම මගේ කියන චින්තාවේ තමයි ඉන්නේ. ඒක තමයි සාමාන්‍ය සංජානන මට්ටමට අයිති එක. එතකොට මම මගේ චින්තාව කියන එක මේ තුල එයා ඉන්නකොට එයාට ඒ සපතක් හැටියට පේන්නේ දැන් මේ පේනවා මේ මනුෂ්‍ය ලෝකේ නම් දැන් ඉන්නේ කාරිය අමාරුයි මේකේ දුක වැඩි කාම සංඥාවට වඩා අර විදියට රූපාවචන අරූපාවචන සංඥා බොහොම උස්මේ අභික්ඛන්ත තරයි පණීත තරයි කියලා තියෙනවා ඒ නිසා ඒව තමයි පරමෝත්කෘෂ්ඨ සපත කියලා ඒගොල්ලෝ හිතනවා එතකොට අර අත්ත අරෝගෝ පරම්මරණ ඒ හේතු වෙන ආත්මය සම්පූර්ණයෙන්ම නිරෝග වුණා මරණයෙන් මත් කියලා ඒ කටිය රැවටුණා ඔන්න වෙච්ච දේ. ඒ කියන්නේ නිරෝගී වුණා කියලා කියන්නේ දැන් සසරේ දුක මොනවාක්වත් නැහැ. අපි කතා කරන මේ ලෙඩ දුක් ගැන හිතන මේ අරෝගී කියන වචනේ වාචික කරන්නේ. ඉතින් දැන් මේ තාමත් කතා කළේ බුදුහාරෝගිය මග නෙමෙයි මේක යන්න ගිහලා අනිත් පැයට වැරදිච්ච ස්වරූපය. ඉතින් ඒ නිසා අපේ බුදු පියාණන් වහන්සේ අපට මේ දුන්නා සම්මාදිට්ඨියක්. ඒ සම්මාදිට්ඨියට තියෙන වචන ටික තමයි අරියා අනාසවා ලෝකුත්‍රා මාර්ගාංගය. ඒක ආර්ය සම්මාදිට්ඨියක කිව්වා, අනාශ්‍රව සම්මාදිට්ඨියක් කියලා කිව්වා, ලෝකෝත්තර මාර්ගාංගයක් වන සම්මාදිට්ඨිය කියලා කිව්වා. දැන් එතකොට ඒ සම්මාදිට්ඨිය මොකක්ද කියලා අපි බලන්න පේකේ තියෙන විශේෂණ පොත ටික. ඉතින් අපි කිව්වේ ඒ විස්තරය අපි හොයාගන්න ඕන. දැන් මේ ප්‍රඥාව කියන්නේ මොකන්ද කියලා අපි ටිකක් හොයලා බලන්න ඕන. දැන් අපේ බුදුරජාණන් වහන්සේ මෙතන මේ ගිහි පැවිදි ભેදයක් මෙතෙන්ට දැම්මේ නැහැ. මේ ප්‍රඥාව අපි කවුරුත් හඳුනා ගන්න ඕන ගන්නේ. දැන් අපි හිතලා බැලුවොත් එහෙම ගෘහස්ථ ජීවිතවලටත් එක්ක දේශනා කරපු බණකින් අරගමුකෝ. මේක කතා කරන්න ලේසි වෙන්නේ. දැන් බොහෝම ප්‍රකටයින ගිහි ජීවිතයට කියන බණක් හැටියට යග්ගපද සූත්‍රය නේද? දීඝජාන කෝලිය පුත්‍රයා අහන ප්‍රශ්නයකට මොකක්ද ඇහුවේ? ඉතින් මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඉල්ලා හිටීමක් කළේ අපි ඉතින් ගිහි උදවිය පංචකාම ගුණේ භුක්ති විඳගෙන ඉන්නේ, දරුවන් හින්දා නිසා බාධක වුණු සයනයක තමයි අපි නිදාගන්න පුත්ත සම්බාල සය රාජාවසා ඊළඟට කාසික චන්දනම් පච්චනුගෝම කසි දේශයෙන් ගෙනපු සඳුන් ආදී දේ අපි පරිහරණය කරනවා. ඉතින් ඒ සපවත් ජීවිතයකට වුණා කරන දේවල් වෙන්නේ නැති මේ කාලේ. ඊළඟට මාලාගන්ධ විලේපන ධාරයාම අපි මාලාගන්ධ විලුණ ආදී දේවල් දරනවා. ඊළඟට කියන කර්ම
ටිකේ හතරේ තියෙන සද්ධා සීල චාග පඤ්ඤා කියලා. දැන් සද්ධා සීල චාග කියන ඒවත් දැන් සෑහෙන දුරට දානවා නේද? ශ්‍රද්ධාව හැබැයි ශ්‍රද්ධාවත් හරියට තේරුම් ගත්තම ප්‍රඥාව එනවා ඉතින්. අපි ශ්‍රද්ධාවත් වරදුනා අපට. අපි ශ්‍රද්ධාව කියලා හිතාගත්තේ ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අඳුන් කුරු සුවඳටත් ඉතින් හිත පහන් වෙනවානේ. බෝපත් සෙල වෙනකොට බෞද්ධ කුටිලෙල දෙනකොට එහෙම නේද? ඒකත් ශ්‍රද්ධාව. ආ මේ මට්ටමට තමයි ශ්‍රද්ධ දැන් ඔක ගිහිල්ලා පිරිසකට ආපුවම පස්සේ අපූර්වට ඔළුව වහනවා කියලා කියනවා. ආ මේ අපි මේ වැගපජ සූත්‍රය කිව්වන් පස්සේ මේ ගෘහස්ත ජීවිතයට විශේෂ කොට දේශනා කරපු සූත්‍රයක් නේ. එතකොට දීඝජානකෝලී පුත්‍රයා බුදුහාමුදුරන් වහන්සේගෙන් ඉල්ලා හිටින කාරණාව ඒකයි නේද? මොකක්ද ඉල්ලන්නේ? මේ අපි ඉතින් ගිහි ජීවිත ගත කරන්න මයම් බන්තේ ගිහි කාමභෝගි උත්ත සම්බාධ සයන අජ්ජහාවසාව අපි දරුවන් හින්ද බාධක වුණු ඇඳක තමයි නිදාගෙන ගිහි ජීවිතයක මූලික ලක්ෂණ නේද? අනික කාසික චන්දනම් පච්චම් භූමි ඉතින් ඒ කාලේ සෝපහස දිවියට අවශ්‍ය අංගෝපාංග බොහෝ විට ගෙන කසී රටින් තමයි ඒවා එහෙන් ගෙනපු සඳුන් ආදී දේ පරිහරණය කරනවා. මාලාගන්ධ විලේපනම් ධාරයම් මල්ගන්ධ විලූන් ආදී දේවල් අපි දරනවා. ඊළඟට රන් රිදි ආදී දේ ඉවසනවා, ඒවා පිළිගන්නවා, රන් රිදි පළඳිනවා. එබඳු කාම්භෝගී තත්වයක ඉන්න අපිට මෙලොවත් පරලොවත් වැඩසලසන විදිහේ අනුශාසනාවක් ස්වාමීනි අපට කරන්න කියනවා. ආන්ගේ අනුශාසනාව ඉල්ලා සිටි අවස්ථාවේදී බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරේ නෑ ඔය ලයිස්තුව නම් අයින් කරන එක හොඳයි ඉස්සලාම කියලා. එහෙම කියන්න ගියෙත් නෑ. එතකොට ඒක තේරුම කොච්චරනම් මේ මනුෂ්‍ය ජීවිතේට මේ දහම කිට්ටු කරන්න පිට තියෙනවද කියන එකයි. එහෙම නොකිය උන්වහන්සේ එහෙම කිව්වේ නැත්නම් නොකියා මේ හිත නරක වෙනවට නොකිය හිටියද? ඒක ගෘහස්ත ජීවිතයේ මේ සද්ධර්ම මාර්ගයේ හරියට තේරුම් ගත්තාම ගෘහස්ත ජීවිතයේ පංචකාම ගුණයත් එක්ක, ඒ කියන්නේ දරුපෞකාරයේ වශයෙන් සකෘදාගාමී ගුණයත් පිරිපුන් කරන්න පුළුවන් සාධනයක් මේ. නමුත් අපිට මේ කරුණු කාරණාවල් පැහැදිලිවලා තියෙන ආකාරයේ අඩුපාඩුව නිසා බුදුහාඳුරෝ වදාළ යම් දෙයක් තියෙනවනම් ඒ දේ අපිට ක්‍රියාත්මක කරන්න මේ ජීවිතේ විශාල වශයෙන් අපි වෙනස් කරා. බුදුහාරු වෙනස් කිරීම බලාපොරොත්තු වෙන මෙච්චර. අර කලින් කතා කරපු දස කුසලේ හිටියොත් දස වස්තුක සම්මාදිට්ඨිය හිටියොත් ඒ ඇති ඉතුරු ටික කතා කරා. එතන ඒ පදනම යොමන කරන්න වෙනවා මූලික වෙතන්ට මූලික එතෙන්ටයි යොමන කරන්නේ. එතකොට එතනදී ඔය උත්සාහයෙන් වීරයෙන් යමක් හම්බ කරලා ආරක්ෂා කරගන්න ඔය කතන්දර ටික බොහෝ විට අපි අහන නිසා අපි යම් උන්වහන්සේ සම්ප්‍රායික අර්ථයේ පිණිස, ඒ කියන්නේ මරණින් මත්තට දුගතියට නොවැටෙන්න නිවන් මුහුණවර ස්ථිර වෙන්න අපි මොකද නිකම්ම දුගතියට නොවැටි ඉඳීමක් නෙමෙයි මේ මාර්ගය තුල එක්ක මාර්ගය තුල. එතනදී උන්වහන්සේ කතා කළා සද්ධා සීල චාග පඤ්ඤා කියන ගුණ හතර. එතනිනුත් මේ ඔය ප්‍රඥාව කියන එකට තමයි මෙතන අපි දැන් වැඩි තැනක් දෙන්නේ කතා කරන්න. නමුත් ශ්‍රද්ධාව වැදගත් නැහැ කියලා අපි හිතන්න ඕනේ නැහැ. ශ්‍රද්ධාවට බුදුහාමුදුරන් වහන්සේ විශේෂ තැනක් දීලා තියෙනවා. ඒ නිසා ඔය සද්ධර්ම මාර්ගයේ කියවෙන තැන්වල මෙන්න මෙහෙම තියෙනවා. දැන් ශ්‍රද්ධාව බලගතු කරගෙන නිවන් මාර්ගයට බැස්ස කෙනාට කියනවා සද්ධා විමුක්ත කියලා. ඈ සද්ධානුසාරී කියන්නේ සද්ධානුසාරී යන්නේ එතනින් තමයි. ඊළඟට ප්‍රඥාව ප්‍රබල කරගෙන බලගතු කරගෙන නිවන් මාර්ගයට බැස්ස කෙනාට කියනවා දිට්ඨප්පත්ත කියලා. සමාධි ගුණයෙන් සෑහීමකට පත් නොවී නමුත් සමාධිය පාදක කරගෙන නිවන් මඟට බහින එක්කෙනාට කියනවා කාය සකිය. වචන තුනක් තියෙනවා නිවන් මඟට බැස්ස අයට වෙන් කරලා. මොකද ඒ අයගේ වැඩි තියෙන ඉන්ද්‍රියන්ගේ ස්වභාවය. ඉන්ද්‍රිය කියලා කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥානේ. ඔය හැම එකම සද්ධාවෙන් පටන් ගන්න ප්‍රඥාවෙන් ඉවර වෙනවා නේ. ආ ඒකයි මෙතනදීන අපි කතා කරන ශ්‍රද්ධාව බුදුහාමුදුරන් වහන්සේ කතා කළ ශ්‍රද්ධාව ප්‍රඥාවත් එක්ක අත්දැකන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව විස්තර කළේ සද්ධෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධිං කියලා.
इतिपि सोभगवारहं सम्मा संबुद्धो किला अपि ओय प्रकटो कौरुत् दान्न बुदुगुण ටික හැබැයි නිකන් කටපාඩමින් නෙමෙයි ඊට වඩා දෙයක් විතරට අවබෝධය 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 එතකොට තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහනසුළු මනසකට පැමිණෙන එතකොට ඒ අවබෝධය අදහනසුළු මනසකට පැමිණෙන්න නම් නිකම්ම බෑ ටික ටික හරි තේරෙන්න ඕනේ තේරෙන කොට තමයි තේරෙන ටික මෙහෙම නිරවුල් නොතේරෙන හරියගෙන මට දැන් ශ්‍රද්ධාව තියන්න පුළුවන් ඈ මොකද ශ්‍රද්ධාව හැමතිස්සෙම ප්‍රඥා මොකද යම් ගැන යමක් ගැන ප්‍රඥාව තියෙනවා නම් එතෙන්ට අමුතුවෙන් ශ්‍රද්ධාව ඕන කරන්නේ නැද්ද අපි හිතන්නේ නෑ දැන් අර චිත්ත ගෘහපිතුමාගේ දවසක් ඇහැවලු නිකන් නාද පුත්ත විතක්ක ਵਿਚාර නැති සමාධියක් තියෙනවය ඒ සමාධිය ඇත්ත එහෙම එකක් තියෙනවයි කියලා ඔබ අදහනවාද කියලා. ඔය අදහයි අදහයි සද්ධාහසි කියලා මේ වචනේ තියෙන්නේ ඒ අර මේ සද්ධාවට තමයි ඒ ක්‍රියාපදයක් හැටියට කියන්නේ. ඉතින් තමන්ගේ ගෝල පිරිසත් ඉස්සහදි මේ අහන්නේ. ඉතින් චිත්ත ප්‍රබෝධතුමා මතක් කරාලු මේ නෑ මම ඒක අදහන්නේ නෑ කියලා. එතකොට මේ නිගණ්ඨනාද පුත්තුමා මේ ගෝල පිරිසට ඉවරව පේනවනේ ශ්‍රමණ බව ගෞතමයන්ගේ ගෝලය උන්වහන්සේ කියන්නේ මොකද්ද කියලා පිළිගන්න හරි thank you සත් අදහන්නේ නැහැ කියලා කිව්වේ එතකොට චිත්ත ප්‍රබෝධතුමා කියනවා නෑ ඉතින් මම අදහන්නේ නැහැ කියලා කිව්වේ මට ඒක දැන් අදහන්න දෙයක් නැහැ මට දැන් ඒ ගැන ප්‍රඥාවක් තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂයි විතක් વિચાર නැති සමාධිය අත්දකින්නවා එසේ ආන් ඒ වගේ මේ නිතරම ප්‍රඥාවට ගැඹස් ශ්‍රද්ධාව වුණා කරන්නේ නමුත් ප්‍රඥාව සහ සමාධිය වගේ මේ ධම්මග ආරම්භ කිරීමේ ප්‍රබල වටිනාකම ශ්‍රද්ධාවට දීලා තියෙනවා ඒ නිසා තමයි ඔය ධම්මගේ මුල්ම පුද්ගලයන් දෙන්නෙක් ගැන කතා වෙනවා සූත්‍ර දේශනාවල සද්ධානුසාරි ධම්මානුසාරි කියන ඒ සද්ධානුසාරි කියන එකේ ගැන කතා කරන්නේ ඒක තමයි ඉතින් මම හිතනවා අපිට ඒව පිළිබඳ සවිස්තරව මතු සාකච්ඡා කරන්න තියෙනවා කරමු කාරණා. දැන් එතකොට එහෙනම් අපි යන් එතකොට සද්ධා සීලත් පැහැදිලි සීල ශාග කියන්නේ දන් දෙන එක. දැන් මම යන්න යන්නේ ප්‍රඥාවට. මොකද එතනනේ දැන් අර අනාශ්‍රව වූ සම්මාදිට්ඨියක් හැටියට ආර්ය සම්මාදිට්ඨියක් හැටියට බුදුහාමුදුරන් වහන්සේ අගය කළ සම්මාදිට්ඨියට උමනා කරන කරුණු ටික තමයි ඔතන තියෙන්නේ. මූලික පැහැදිලි කිරීම. ඉතින් ඔතන තියෙනවා වාක්‍ය කොහොමද සූත්‍රයේ තියෙන්නේ. දැන් මේ කාරණේ මම ගන්න ප්‍රධාන හේතුව මොකද ওই කාරණේ නොයේ තැන්වල තියෙනවා. නමුත් මම මේ වැග්ගපජ්ජ සූත්‍රයෙන් අරගන්නේ දීඝජාන කෝඩිය පුත්‍රයාටත් එක්ක නෙවෙයි කියන්නේ. එතකොට ඒක මේ පැවිදි පිරිසටම විවෘතයි මේක. එතනදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඉද වියග්ග පංච කුල පුත්‍රෝ පඤ්ඤාව මේදී කුල පුත්‍රේ වියග්ග පජ්ජය කියලා අපතන්නේ දීගාණටයි මේ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා කොහොමද උදය අත්ථ ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හොති අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක් වේගාමයි මනමින් දුක් කෙලවර කිරීමට උවමනා කර නිබ්බේධික පඤ්ඤාවක් ඇටියට ආර්ය ප්‍රඥාවක් ඇටියට මොකද්ද මේ පෙන්වුම් කරන්නේ උදය අත්ථ ගාමිනී පඤ්ඤා උදය සමුදය නිරෝධ උදය අත්ථ දැන් මෙතෙන්ට එන්නේ සමුදය නිරෝධ ක්‍රියාවලිය දැක්ක කෙනෙකුට තමයි මේ කාරණාව වැටහෙන්නේ එතකොට මේ කාරණාව ඒ දැක ගැනීම පිණිස තමයි බුදුහාඳුරුන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරන්නේ මේ ආකාරයෙන් දැන් මොනවද මේ සමුදය වෙන්නේ දැන් මේක අපි ඉස්සෙල්ලා කතා කළා සාමාන්‍ය සංජානාති මට්ටමේ ඉන්න අයගේ ස්වරූපේ නේ. දැන් අපි දැන් මෙතනදී බුදුහාඳුරන් වහන්සේ විශේෂ වචනයක් පාවිච්චි කරනවා අභිජානාති කියන මට්ටමට එන්න වෙනවා. විශේෂ නුවණකින් බැලීම කියලා කියනවා මේකට. විශේෂ නුවණ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි කියනවා යෝනිසෝ මනසිකාර කියලා. දැන් යෝනිසෝ මනසිකාර කියන එක වුණත් අපි කතා කරන්න ගියාම පාවිච්චි කරනවා සරල කරන්න කියලා ඉතින් නුවණින් මෙනෙහි කිරීම කියලා විතරක් කියනවා ඒක නරක නැහැ නමුත්
इतने आप इतना पहनने ඊළඟට අපි බලන්න ඕන මේ වචනේම විශ්ලේෂණය කරලා එතකොට අපට පේනවා යෝනිසෝ මනසිකාර ප්‍රබවස්ථානේට සිත තබලා මෙනෙහි කරන එකට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාර දැන් මොනවයි ප්‍රබවස්ථානේද කියලා තේරෙනවා මේ ප්‍රශ්නය දැන් අපි මෙන්න මේ ටික තේරුම් ගන්නවා මේක මේක මේ සංකීර්ණ පටලැවිල්ලක් ඇති කිරීමක් නෑ මෙතන බුදුහාඳුරු හරි නිරවුල් කරලා දීලා තියෙනවා අනවශ්‍ය දේවල් වලට පටලැවෙන එක නැති කරලා මෙන්න මේ ටික දකින්න කියලා. දැන් බුදුහාඳුරන් වහන්සේ කාලෙත් නොඑක් දිනාට නොඑක් ප්‍රශ්න තිබුණා. ඇවිල්ලා බුදුහාඳුරන් වහන්සේගෙන් අහනවා. සමහරලාට අහන්නේ මොනවද දන්නවද? අතීතේ ගැන නොඑක් තුරුතු නොඑක් දේවල් අනාගතයෙන් එවහ प्राणघातचार संपूर्ण कर ඉතින් මේ පරම වර්ණය කරා යනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉහළම තැනට යනවා කියලා නේද කියන්නේ. ඉතින් බුදුහාඳුරන් වහන්සේ දවසක් කියනවා ඉතින් ඔය පරම වර්ණය කියන්නේ මොකක්ද රැට? ඒ අය මොකද කරන්නේ? නැවත නැවතත් පරම වර්ණය කරා යනවා කියන නිසා පරම වර්ණය කියලා දෙන්න. ඉතින් හරි වැඩේ නේ. මේක දැන් මේක කතාව දිග දිග ඇදි ඇදි යනවා නිසා උත්තරයක් හම්බෙන්නේ නැහැ නේද? දැන් මට නම් කිය හැකි දැන් අපි කියමු බුදුහාර පොඩි නිදසුන් දෙක තුනකුත් පෙන්නනවා දැන් අපි කිව්වෝ දැන් රාත්‍රී කාලයේ තරු බබලනවා නේ ඉරුවේ විපායනකොට තරු බබලින් ඉවරලා සූර්යය බබලනවා නේ අන්න ඒ වගේ නිදසුන් මාලාවක් පෙන්නනවා ඒ පෙන්නලා සඳහන් කරනවා ඉතින් මේ දැන් ඒ විදිහට පෙන්නපො දැන් පරම වර්ණය දැන් ඕන දැන් ඔය මොන ආලෝකයකින්වත් අඳුර නොවන මේ 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 ලස්සනම ජනපද කල්යාණීය බලාපොරොත්තු වෙනකෙනා හැබැයි යා කවුද කියන්න දන්නේ නැහැ නම දන්නේ නැහැ බ්‍රාහ්මණද ක්ෂත්‍රියද වෛශ්‍යද සුද්ද දන්නේ නැහැ උසද මිටිද දන්නේ නැහැ කළුද සුදුද දන්නේ නැහැ ඈ මොනවත් දන්නේ නැහැ නමුත් ලස්සනම කෙනා කියලා හිතින් හිතාගෙන ඉන්න වගේ කතාවක් නේද කියලා බුදුහාමුදුරුවෝ බොහොම සරල ක්‍රමයෙන් මේ කාරණේ පෙන්වවනවා ඉතින් ඒ විදිහට සඳහන් කළා හරි ඉතින් දැන් බුදුහාමුදුරුවෝ දැන් මෙයා පූර්වාන්තෙන් කතා කරන්නත් ඇත බුදුහාමුදුරුවෝ එතනදී මෙයාට ගත්ත වශයෙන් මේ අතීත කිය අතීත සංසාර කතන්දර අතීත අනාගත බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම වචනයක් උතන තිට්ඨතු කුප්පන්තෝ තිට්ඨතු අපරන්තෝ අපිච උදායි තිට්ඨතු කුප්පන්තෝ තිට්ඨතු අපරන්තෝ ඉති ඉමස්සෙන් සති ඉදං හොති ඉමස් උප්පාදායි ඉදං උපජ්ජති ඉමස්සෙන් අසති ඉදං නොති ඉමස් නිරෝධායි ඉදං නිරුද්ධති කියලා කියනවා අනේ ස්වාමීනි මට පූර්වාන්ත තේරෙන්නේ නැහැ ඕක තේරෙන්නේ මේ අපරාධ තේරෙන්නේ ඔය කියපු එක තේරෙන්නේ නැහැ ඈ මොකද අන්නේ දෘෂ්ටික අන්නේ ෘචික අන්‍ය ආචාර වාද වලට ගියාම වෙන වැඩි මේක පේන්නේ නැහැ ඉතින් මේකේ තියෙන්නේ වැඩි දෙයක් නෙවෙයි අපේම අද්දකින් ලෝකේ මෙතෙන්ට යන්න ඕන අපේම අද්දකින් ලෝකේ දැන් මේ කාරණේ කතා කරනකොට මට ඊටම පහසු නිකම්ම හරි හිතට හරිම වැදිච්ච තැනක් තියෙනවා මම ඒක නැවත නැවතත් කියන කාරණාවක් ඒක මෙතනදි කිව්වට කවන්නේ නැහැ රුද්ද වුණත් මෙතනදි නම් තාම කිව්වේ නැහැ අදයි කියන්නේ ඒ මේකයි එහෙමක කියන මානවකයා බුදුහාමුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ඒ කියන්නේ ඒක පුරාවෘත්තයක් තියෙන දිගට ඒක මම හිතන්නේ ඒක විස්තර කර කර කාලීගත කරන්න වුණා නෑ දැනට එහෙමයි එයා අහපු ප්‍රශ්න මේකයි ස්වාමීනි මේ බුද්ධ ශාසනය ඇරෙන්න මට කවුරු හරි යමක් කිව්වනම් ඒ කියපු හැම කෙනෙක්ම මට යමක් කතා කළා නම් කතා කළේ ඉති ආසි චාසි කියලා
මෙසේ විය කියපු කතන්දර අතීත කතා අතීතේතන ඉති භවිස්සති මෙසේ වන්නේය කියලා අනාගත කතා දැන් හොඳට ඔයාලා බලන්න ඔය බොහෝ ආගමික ශාස්ත්‍රවරු කතා කරලා දෙන්නේ මෙසේ විය මෙසේ වන්නේය කියපුමයි කතා කරලා මෙසේ දෙවියන් වහන්සේ පැවිය මෙසේ අවසානයේහි සදාකාලික ස්වර්ගයේ ඔබට හිමි වේ කොහොමද කියන්නේ මනුස්සයාට තේරුම් ගන්න තරම් නැහැ අදාගෙන ඉඳ ඉතරයි පුළුවන් එහෙම වෙයි කියලා නිකන් සිතුවිල්ලක ඉල්ලක ඉන්නවා ඉතින් හරි අසරණයි අනේක දැක්කාම මොනව කරන්නද ඉතින් ඕක තමයි ඇටි අපිට උනත් ඇත්ත වශයෙන් බුදුහාමුදුරන් වහන්සේ මේ සත්‍ය නොකියවන අපිට මෙහෙම කතා කරන්න බෑ ඉතින් කොහොම හරි ඔන්න අපේ බුදුහාමුදුරන් වහන්සේගේ මෙයා ස්වාමීනි ඔය හැම කතාවකින්ම මට සිදුනේ අතීතය හෝ අනාගතය වේවා ඒ හැම කතාවකින්ම මට මගේ තර්කය වැඩිච්ච එක ඉතරයි සබ්බන්තං තක්ක වඩන ඒ හැම එකෙම තර්කය වැඩි වෙන තමයි පරිවිතර්ක වැඩිනවනේ හිතා ගන්න බෑ පරිවිතර්ක ජාලයක තවත් තීරණය ඊළඟට සබ්බන්තං ඉතිහීතියන් ඒ ඔක්කොම නිකන් මෙසේ විය මෙසේ වන්නේ කියන කතන්දරනේ ඔබ හරියන්නේ ඒ නිසා ස්වාමීනි මට කියලා දෙන්න ස්වාමීනි දැන් පංචමේ ධමමක්හාසි ස්වාමීනි මට ධර්මයක් දේශනා කරන්න තණ්හා නිග්ඝාතනම් තෘෂ්ණාව බැහැර කරපු මුනිවරයන් වහන්සේ වහන්සේ මට ධමයක් කියලා දෙන්න යං විදිත්වා සතෝ චර තරේ ලෝකේ විසප්තික යමක් දැනගෙන සිහියෙන් හැසිරෙ සිහියෙන් ක්‍රියා කරා තරේ ලෝකේ විසප්තිකං එහෙම ක්‍රියා කරනකොට මේ ලෝකේ විසප්තිකා නම් උත්‍ෘෂ්ණාව ක්ෂය වෙලා එවැනි ධර්මයක් ඉස්තරයන් තියෙනවා කොච්චර ලස්සනද බලන්න ඒ වචන ටික යං විදිත්වා සතෝ චරං අනේ අපි කාටත් උනනවා චරයි හැබැයි යම් කියන එකේ යමක් කියන එකේ තියෙනවා හරි දෙයක් ගන්න ඕන යමක් කියනකොට අපි ඒකෙත් බය වෙන්න දෙයක් නැහැ අපි නොදන්නා දේවල් කරා යන්න වෙන්නේ නැහනේ අපිම දන්න අපේම අත්දැකීම් ලෝකයට අපි සීමා වෙනවා ඒ සීමා වෙනකොට ඒකෙන් අදහස් වෙන්නේ ඒ අත්දැකීම් ලෝකයේ යථා ස්වභාවය දකින්නවා කියන එකයි ඒක විශේෂ නුවණින් තමයි යෝනිසෝ මනසිකාරයෙන් තමයි දකින්න වෙන්නේ ප්‍රඥාවෙන් ප්‍රඥාවෙන් දකින්න වෙන්නේ එතකොට මේ උද්‍යත්තගාමිනී පඤ්ඤා කියන නමනේ දාලා බුදුහාඳුරු අර දීඝජාන කෝටිත් මේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී ඔන්න ඊටාව ලස්සනට මේ කාරණාව කියලා දෙනවා. මෙන්න මෙහෙමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඉද දිට්ඨ සුතමත විඤ්ඤාතේ සූපිය රූපේසු හේමක. චන්ද්‍රාග විනෝදනං නිබ්බාන පදමච්චප. ඈ ඉද දිට්ඨ සුතමත විඤ්ඤාතේ මෙහිදී දිට්ඨ කියලා කියන්නේ දැකින සබන්නේ සුත කියන්නේ දැන් ඇසු මොත කියලා කියන්නේ නැහැයි දිවයි කයටයි නම් නිමිති වෙච්ච දැනෙන දැනෙන විඤ්ඤාත කියලා කියන්නේ මනසට නිමිති වාරණ ඔයිට වඩා දෙයක් නැහැ නේද අපි අත්දැකින් ලෝකේ ඔය පානේ ඔය හයනේ සියල්ලම ඇතුළත් වෙනවා ඔය ඔක්කොම සියල්ල කියන එක කියපිනවා ඒක ගැනත් කියනවා දැන් ඉතින් ඔයස් ටික ඉද දිට්ඨ සුතමත විඤ්ඤාතේසු පිය රූපේ එතකොට ප්‍රිය රූපේ හොයන්නේ ප්‍රිය ඔතන පිය රූප කියලා කියන්නේ ප්‍රිය රූපය කියන එක නෙමෙයි ප්‍රිය ස්වභාවය ප්‍රිය රූප ප්‍රිය ස්වභාව කියන එක තමයි පිය රූපේ කියන වචනේ අදහස් කරන්නේ ප්‍රිය ස්වභාව ඇති ඇහැට පේන දේ ප්‍රිය ස්වභාව ඇති කනට ඇහෙන දේ ප්‍රිය ස්වභාවය ඇති නැහැ දේව කයට දැනෙන දේ ප්‍රිය ස්වභාවය ඇති සිතට සංකල්පනා වශයෙන් නැහැ ඉතින් ශබ්ද රූප ගන්ධ රූප කියලා ගත්තොත් නේවත් නේවා රූප ලෝකය රූප ලෝකය ශබ්ද රූප මොකද රූප රූප ශබ්ද රූප 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 එහෙම නැත්නම් වර්ණ රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප රූප කිව්වොත් හරියයි එතකොට මේ අද්දකින් ලෝකයට තමයි ප්‍රිය ස්වභාවයක් අපි බලාපොරොත්තු වෙන්නේ ඔය පහෙන් කොහොම හරි ප්‍රියශීලීව හැමදාටම කඩා කප්පල් නොවන සතුටක ඉඳ ලැබේවා කියන පැතුම තමයි කට්ටියම ඉන්නේ. ඉතින් දහසක් නැයින් සංකල්පනා බවම මේවා ගොඩ නගනවා කඩා බිඳ වැටෙනවා. ඔක තමයි සසර හැටි. ඉතින් ඒ නිසා දැන් ඔය
බුදුහාම දෙවියන් සහිත ලෝකයාම බලාපොරොත්තු වෙන්නේ මේ මේ ওই ටික තමයි. මොකද්ද? මේ ඔතන තියෙනවා මේ මේ රූපා සද්ද අරසා ගන්ධ පස්සා ධම්මා ච කේවල. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඔක්කොම ඔච්චර තමයි කියලා හිතාගෙන තමයි මේ දෙවියන් සහිත ලෝකයාම මනුෂ්‍ය දෙවියෝ සියලු මනුෂ්‍ය කරන්නේ අන්තිමට අත්තුත් එහෙම තමයි තියෙන්නේ ඈ ඔය තරම් මේක අනික් කෙනෙකුට කියන්න තරම් අදහස් ගොනු වෙලා නැති වුණාට ඒ ඈ ඒ තුල තමයි සතුට බලන්නේ දැන් මෙන්න මේ ප්‍රිය ස්වභාවයේ චන්ද්‍රාගයේ යම් කිසි කෙනෙක් ශ්‍රේකලොත් නිබ්බාන පද මච්චත නැව ආපසු නොගිලි හෙන නිවන එය නිවනක් කියලා ඉවරය මාර්ගයක් කියලා වෙර බුදුහාරෝ එක ගාතාවෙන් නිවනක් කියලා ඉවරයි. ඔන්න ඔය සරල තැන අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ අපිව මේ විශ්වයේ දහසක් විශයක් ශේස්ත්‍ර අධ්‍යයනය කරලා ඒවල රස්තියාදු වෙලා ඉන්න කියලා කියන්නේ නැහැ. දැන් බුදුහාමුදුරන් වහන්සේ සියල්ල කියලා කියපු එක කරලා දැන් මතක් වුණානේ කලින් නේද? ඒ නිසා ඒකට උත්තරයක් කියලා ඉතින්. සබ්බ සූත්‍රේ මම හිතන්නේ දන්නව නේද මේ වෙනකොට? මහත්මයා දන්නව නේද? මහත්මයා දන්නව නේද? නැද්ද? නැහැ. නෑ අපි එන එක කතා කරමු. සබ්බං කෝ භික්ඛවේ දේසිසාය. මහන්නේ මම සියල්ල යන කුමක්ද ඔයගලට දේශනා කරන්නේ? කිංච භික්ඛවේ සබ්බං මොනවද මේ සියල්ල කියලා කියන්නේ? චක්කුංචේව රූපං අසත් රූපය සෝතංච සද්දාච කනස් සද්දය ගානංච ගන්ධාච නාසය ගන්ධය ජීවහාච රසාච දිවත් රසය කායෝච පොට්ටප්පාච කයත් පහස මනෝච ධම්මාච මනසත් ධම්ම අයංචති වික්‍රේ සබ්බම් මෙන්න පහනෙනි සියල්ල කියලා කියන සියල්ල කියලා වචනය බුදුන් දේශනා කරපු සියල්ල දස වාචා වතුරේ වස්ස ඒක වචන මාත්‍රයක් පමණයි කියලා. දැන් වචන මාත්‍රාව කියද කියන්නේ එයා ඒ කියන එකේනා තමයි එයාගේ මොකක් හරි මනස්ගතයක් තියෙනවා නම් තියෙන්නේ. හැබැයි එයාටත් මනස්ගතයක් මවා ගන්න තියෙන්නේ මනෝද්වාරයෙන් ඇතුළට. අර කියන කරුණකින් ගවේෂණය කළා ඔයා ගත්තේ කරන්න නෙමෙයි මනෝද්වාරය. අර සියල්ල ඇතුළේ තියෙච්ච තව කොටසක්. පුට්ටෝචන සම්පායය කියලා කිව්වේ ප්‍රශ්න කළාට ප්‍රතිපාදනය කරන්න බෑ ඒක. යුක්තිසහගත සහේතුක ප්‍රතිපාදනයක් කරනවා කියලා කියන්නේ ඒක ඔප්පු කොට කතා කරන්න බෑ. විදියක් නෑ ඒක. ඒක නිසා අර වචන මාත්‍රයක්ම තමයි. ඒ නිසා තව එකක් උදාහරණ වහන්සේ පෙන්නනවා. උත්තරීච විඝාතං ආපජ්ජේ. මතු වෙහෙසටද පත්වේ. අතිරේක වෙහෙසකටද පත්වේ. විඝාත කියන වෙහෙස ඇයි? නොදන්නා නොතේරෙන මොකක් හරි දෙයක් ගැන නෙමෙයි කියන්න හදන්නේ. ඉතින් කියා ගන්න බෑනේ. මේ වෙහෙස විතරයි. තංකිස හේතු මොකද ඒකට හේතු? කවරේද? යතහතම් භික්ඛවේ අවිසයස්මි. අපේ විෂේ විෂේ සම්බන්ධතාවෙන් අයිති නැති මොකක් හරි ඒක මානසිකාතයක් කිව්වොත් ආය මොකද මනසින් හරි මැව්ප එකක් වෙනවානේ නේද මොකක් හරි කියමුකෝ අපේ මනසට විශේෂ නොවුණු දේ ගැන අපිට කරදර වෙති වෙන්නේ නැහැ මොන අපි දැනගන්න ඕන කරන දේ දැන් උතුම් ස්වාමීන් වහන්සේ ඒ වචන කීපේ මොකද මේ මෑතකදී මේ සියල්ල කියන එක ඔබ වහන්සේ දේශනා කරපු මේ සබ්බ සූත්‍රයෙන් ඔබට යම් අය විග්‍රහ කරන්න ගිහිල්ලා ඔළුව කැක්කුමයි ඉස කැක්කුමයි දත් කැක්කුමයි පිළිකාවයි මේ සියල්ල ඇතුළත් කරගෙන ඇතුළත් වෙනවා ඔබ වහන්සේ කිව්වා වගේ අර කරුණු හය ඇතුලේ ඒකක් තියෙනවා නමුත්
ඒවා වෙනම විග්‍රහ කරන්න ගොස් තවත් පැටලිල්ලක් තියෙනවා ගරු සම්බන්ධයෙන්. දැන් බුදුහාම දැන් මේ මේ කතාවෙන් පේනවා නේද බුදුහාමතුරු පටලවාලා දැමිලි අඩු ඉවත් කරලා මේ ශ්‍රාවකයාට සරලව ජීවිතේ නුවණින් දැකලා බුදුන් වහන්සේ මේ තමන්ගේ ජීවිතේ ධර්මානුකූල වැඩ පිළිවෙලකට උරුමන මාර්ගයෙන් बाहर लोके अभिभू की අග්‍රශ්‍රාවකයන් වහන්සේ බඹලෝ ඉඳලා මෙලෝ ඉන්න මේ භික්ෂුන් වහන්සේලාට ඇහෙන්න ආරබත නිකමත යොජත පුබ සාසන කියන ගාථාව දේශනා කළා. ඉතින් මේ ආනන්දහාමුදුර අහන්නේ ඔබ වහන්සේට කොච්චර පුළුවන්ද කියලා. ඉතින් බුදුහාමුදුර මේක වැඩි කතා කරන්න කැමති වුණේ නැහැ මේක ගැන. උන්වහන්සේ සඳහන් කළේ ඕක මේ ඔය ශ්‍රාවකෙක්නේ තථාගතවරුන්ට ගොඩක් පුළුවන් ඊට වඩා පුළුවන්. එතනින් නතර කරන්න දෙන්නේ නැවත නැවත. මොකද මේ අර ගොඩක් පුළුවන් නම් ඒ පුළුවන් වෙන්නේ කොච්චර කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. කොච්චර පුළුවන්ද කොහෙද එච්චර මේක දිගපළ හොයාගන්නත් හිතෙනවා. ඉතින් ඒ නිසා නැවත තුන්වෙනි වතාවටත් ඇහුවෙන් පස්සේ ආනන්ද මේ කාරණේ ගැන මට නිහඬ වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩම්ම නැති දෙයක් නෙවෙයි ඒක. නමුත් ඒ කාරණේ ওই විදිහෙන් සාකච්ඡා වෙලා අපේ ධර්ම සාහිත්‍ය සටහන් වෙති වීම නම් හරි ශ්‍රේෂ්ඨයි. වටිනවා. අද කාලේ හරිම වටිනවා. අපිට ප්‍රයෝජනයි. ඉතින් උන්වහන්සේ සඳහන් කළා මේ සාහසදා ලෝක ධාතු කියන්නේ ඔක සූර්යයෙන් කෝටි සූර්යයෙන් දහසකක විශ්වපතයක් කරලා මේ තමයි අපේ ඉන්න මේ චක්‍රවර්තය ගමන් කරන්නේ. දහසක විශ්වපතයක්. ඒ වගේ විශ්වපතයක්. ඒ වගේ දහසක් විසහසේ මජ්ක්‍ධිම ඒ වගේ තවත් දහසක් තීසහසෙ මජ්ක්‍ධිම ලෝකදා ඉතින් බුදුහාරෝගේ යහන හරි දැවැන්ත විශ්වයක් තවත් තියෙනවා තව චක්‍රේ දිගට යන්න පුළුවන් ඉතින් බුදුහාමුදුරන් වහන්සේගෙන් ඊළඟට අහන හැබැයි ඔබ වහන්සේ කොහොමද ඒ ශබ්දෙ නිකුත් කරන්නේ කියලාද ඈ අපි සාමාන්‍යයෙන් දන්නවනේ මේ විද්‍යුත් තරංග ක්‍රමයකින් නම් පුළුවන් ඒත් ඉතින් මේ මං හිතන්නේ මේ තප්පරයට සතුන් 186000 වේගිනු පුළුවන් වෙයි කියලා මේ හත් මේ එක් මොකද දැන් දැන් අපි නම් මේවා කරන්නේ යන්ත්‍ර සූත්‍ර අනුසාරයි නේ නවීන විද්‍යාව නවීන විද්‍යාව ඒ සම්බන්ධතාව තියෙනවා ඊට පස්සේ එකෙන් අපි නවත අරක ඊට වඩා දෙයක් බුදුහාඳුරන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද මම පළමු ආලෝකේ නිකුත් කරමි දෙවෙනවා ශබ්දේ නිකුත් වචනේ නිකුත් එතකොට මොනවා හරි මේ වාතත් දොනිය සලකාගෙන කතා කරපු සන්නිවේදන ක්‍රමයක් නම් නෙවෙයි බුදුහාමරන්ට තියෙන්නේ. ඒ නිසා බුදුහාමරෝගේ ඒ සන්නිවේදන ක්‍රමය අපිට ඕනේ නැහැ. මොකද අපිට උන්වහන්සේ වචනයෙන් කියපු කන පිට කියන්න පුළුවන් කෙනෙක් සම්බහන්සේ. ඒසයි ඒ ප්‍රශ්නේ වුණා නෑ. ඉතින් කොහොම හරි මේ මේවන් විශ්වාස. නමුත් ඕක අපිට බුදුහාමරෝ අකමැත්තෙන්නේ කතා කළේ නේද? එතකොට ඕක නෙවෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ දැනගන්න මේ මහා දවන්ත විශ්වයකදී. අපේ සලායතනික අධ්‍යක්ෂක ලෝක මේ සලායතනික අධ්‍යක්ෂක ලෝකයේ තුල තමයි අපේ අපේ අවබෝධය අපේ වැටීම් අපේ රැවටීම් ඇලීම් ගැටීම් රැවටීම් සියල්ලක් තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ මේක තවදුරටත් ඔය සීමා කරපු තැනක් තියෙනවා හොඳට කියපු දෙයක්. රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා එක සාකච්ඡා කරන අවස්ථාවේදී මේ ඉමස්සින් යව ව්‍යාම මත්තේ කලේවරේ සසඤ්ඤමි සමනගේ මේ පඹයක් පමණු ශරීරේ සංඥා සහිත මනස සහිත ඒ වචන දෙක අනිවාර්යයෙන්ම තියෙන නැත්නම් නිකන් මල කඳක් වෙනවා නේද කලේවරේ
ඒ සවිඥානක කොට සංඥාසහිත මනසසහිත මේ ස්කයි ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටි ලෝකේ පරම ලෝකෝ ලෝකෝති බන්තේ උච්චති කිත්තාව තානකෝ ලෝකවන්තේ ලෝකෝති උච්චති කියලා අහන්න ඈ එතකොට ඇසත් රූපය චක්කු විඥානය චක්කු සංපස්සය වේදනාව කියන්නේ අතීතත් ලෝකෝ වා ලෝකපඤ්ඤාන්ති ඔය කියන ලෝකේ පරම එතකොට ඒකේ තේරුම අපේ කල්පණයට හසු වෙච්ච තැන තමයි මේ ලෝකේ ඒ එහෙම කියන්නේ. ඒකට පිටස්තර එපා. බුදුහාමුදුරන්ට මේ පිටස්තර දේ විස්තර කර කර මිනිස්යාව සත්‍යයව මේ රස්ත්‍යාදු ගස්වන්න ඕනේ නැහැ. උන්වහන්සේට උවමනා කරන්නේ යම් තැනක දුක ඇති වුණාද දුක නිවෙදන කාරණා. දුක ඇති වෙනවද? ඒ ඇති වෙන දුක කියලා දෙන. දුකයි සමුදය වෙන. දුක සමුදය වෙන්නේ ආයතන සම්බන්ධතාව. ඇසත් රූපයත් සම්බන්ධ වෙනකොට තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. ඔය අපේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහය ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මෙතන. තායිදී අපි අර කලින් පොඩ්ඩක් මතක් වුණා මතක් කළා බුදුහාමුදුරන් වහන්සේ වදාළ අර සකුළුදායි පිළිවෙජයට කිව්ව මතක් කළේ ඉමස්සින් සති ඉදාවත්. ඉති ඉමස්සින් සති ඉදාවත්. ඉමයි මේ ඇති කල්ලේ මෙය වේවි. මේක අතීතයට අයිති වැඩකුත් දෙයකුත් නෙමේ අනාගතය පිළිබඳ දෙයකුත් නෙමේ දැන් මේ සිදුවෙන්නේ. එහෙමයි. සිදුවෙනකොට සිදුවීමත් එක්කයි අපි දැනගන්නේ. ඊමස්සින් ඊමස් උප්පාදා ඉදන් උප්පජ්ජති. මේ උප්පන් කලි මේද උපදී. ඊමස්සින් අසත් මේ නැති කලි මේ නැත ඊමස් නිරෝධා ඉදන් නිරුද්ධති. මේ නිරුද්ධ වීමෙන් මේද නිරුද්ධ වේකේ. මෙන්න මෙතන තමයි අපේ බුදුරජාණන් වහන්සේ වදාළ හේතුඵල න්‍යාය සාකච්ඡා කරන්නේ. ඔකට කියනවා ඔය ඉමස්සින් සති ඉදං හෝති ධර්ම න්‍යාය තමයි හේතු ප්‍රත්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ න්‍යාය. ඒ න්‍යාය භාවිතා කරලා බුදුරජාණන් වහන්සේ අපේ දුක ගැන කතා කරනවා. එතකොට තමයි අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංඥා උපාදාන වල ජාති ජරා මරණ කතාව. එතකොට මේක තමයි පටිච්චසමුප්පාද. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙනකොට මේ සම්මාදිට්ඨිය කියලා අර දැන් අර දසවස්තුක සම්මාදිට්ඨියේදී හිටියේ කොහොම කෙනෙක්ද? දිගින් දිගට මම සංසාරිකව ඉන්නවා කියන හැඟීම නේද? මම කරනවා මම විඳිනවා නේ? ඒත් අතින් කවුරුත් ඉස්සලා ඉන්නේ නැත්නම් තමයි කවුරුත් ඉන්නේ නැතර. ඒකේ ප්‍රතිඵල තමයි මේ අපි ලබන්නේ කියලා. දැන් සෝ කරෝති සෝ පටිසංවේදිතී කියන තැන තමයි ඉන්නේ. කරන්නාම විඳි. බුදුහාමුදුරන් වහන්සේ වදාළා ඔය ඔක දෘෂ්ටියක් කියලා. මොන දෘෂ්ටියද? ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙන ඕක තමයි තේරුම් ගන්න අමාරු. ඒ නිසා අර මේ සෛද්ධාන්තික කර්ම පැත්තකට යන්නේ නැතුව අපි සලායතන පැත්තෙම කතා කරමු ඉස්සරහින් නේද? මොකද නැත්තම් මගේ සෛද්ධාන්තික පැත්තට ගියාම කට්ටියට අමාරු නේද? දැන් අපි කාටත් තේරෙන දේ තමයි දැන් මම සාමාන්‍යයෙන් නිකන් ඔය යම් යම් අය කතා කරා. අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ඔබ දිගින් දිගට පැමුණු එක්කෙනෙක්ද? එහෙම නැත්නම් මොහොතක් මොහොතක් පාසා සකස් වෙමින් පවත්නා ක්‍රියාකාරීත්වයේ ඒ කියන්නේ මමත්වයේ අරගත්ත මම කියන සංඥාව අරගමුකක්. මම දිගින් දිගට තියෙන එකක්ද? එහෙම නැත්නම් මොහොතක් මොහොතක් පාසා මම මැවෙනවද කියලා. දැන් මහත්යාගෙනුත් මේ ප්‍රශ්නේ හැමෝම මොකද දීපේ? දෙතියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි යම් කිසි ඔබවන්සල වගේ ඇසුරක ඉන්න නිසා සෑම මොහොතක් මොහොතක් පාසාම මැවෙන මවක් දැන් මම ඔක අහලා බලුවා තාම මේ ගැන කතා කරන්න දන්නේ නැති කෙනෙක්ගේ එයා කල්පනා කර කර ඉඳලා කියනවා මේ මොහොතක් මොහොතක් පාසා මැවෙනද කොහොමද එහෙම කිව්වේ එයා කලින් කියවල නැහැ කොහොමද මොකද අන්න ඔතන තමයි අර හැම පුද්ගලයා තුළම ප්‍රඥාවේ බීජය තියෙනවා.
මේ බීජයට පිබිදෙන්න ඉඩකුයි ඕන කරන්නේ පසුබිම පසුබිම ඕන කරන්නේ දැන් අපි ඒකට අවස්ථාව දුන්නම අපූර්වට ඒක එනවා දෙන්නේ ඒක සරයක් මට මතකයි සාමාන්‍ය අවුරුදු 14ක විතර ළමයි හරියට උත්තරය කිව්වා ඒක කොහොමද කියන්නේ කියලා මගේ මේ දැනගෙන හිටියද මේක ඉතින් අපි හිතන ඉතින් මේක මේ ප්‍රශ්න දෙකයි නෑ මේකද කියලා ඉතින් දෙකේක හරි ගියා මේ අර කණාබල්ලන් ගන්න ක්‍රමයක හරි ගියා කියලා කියන්නත් පුළුවන් ඕනලා නමුත් මට ඉතින් ඒ වෙලාවේ හිතන මේ මේක කිරා බලන්න තියා නමුත් දිගින් දිගට ආපු එකක් කියනකොට මේක තමයි හරියන්න ඕන කියලා හිතුණා යාට ඔන්න ඔතන තමයි අපේ ප්‍රඥාව පුරුදුවා ගන්න තියෙන්නේ ඔය උද්‍යාත්ත කියන එකත් වළංගු වෙන්නේ එතකොටනේ ඒ සම්මාදිට්ඨිය මේක ආර්ය සම්මාදිට්ඨියක් වෙන්න ඉබේ නේ ඊළඟට අපේ මේ මොනවද මේ උදේ වෙන්නේ සමුදේ වෙන්නේ දැන් අපි දන්නේ අපි කයක් තියෙනවා හිතක් තියෙනවා නේ දැන් කය අපි ඉතින් හිතාගෙන ඉන්නවා උපන්දායෙන්නම් තියෙන කය නේ කියලා නමුත් මේ වෙනකොට කෝටි ප්‍රකෝටි වාර සංඛ්‍යාවක් මේක පරිවර්තනය වෙලා ඒක භෞතික සිද්ධියක් ඈ නමුත් මට මගේ කය දැනෙන්නේ කොයි වෙලාවද කියලා හිතලා බලන්නකෝ. දැන් අපිට වැඩි වෙලා තියෙන හැමතිස්සෙම කයට අපි වසඟ වෙලා ඉන්නේ නැහැ කය තියෙනවා දැනි ඉන්නවා. මට පේන හැටියට අපිට නිින්ද ගිය වෙලාවට තමයි කය ගැන දන්නේ නැත්තේ. හරිද? ඒකේ තේරුම සිත් පහළ වුණේ නැත්තම් සිතින් ඇල්ලුවේ නැත්තම් කය දේල බව දන්නේ නැහැ. ඇහැරෙනකොටම අහුණානේ. ඒ කියන්නේ දැන් අපි කායිකව තමයි කයට මේක බැඳිලා දිනවා. මේ බැඳිච්ච එක කොච්චරද කියනවනම් කයම මම තමයි මම කියන සිතිවිල්ලෙත් ඉන්නවනේ දුඟ දෙනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒක අවස්ථාවක දේශනා කළා මේ කය ආත්මයයි මමයි කියලා හිතනකොට ඔයාලා මේ විතන එක හැබැයි හොඳයි කියලා කිව්වා. හිත මමයි ආත්මයයි කියලා හිතනකොට ඔයාලා ඈ මේ මොකද දැන් හිතේ අනිත්‍යතාව පේන්නේ නැහැනේ කට්ටියට. කය පේන්නේ. නමුත් වේගයෙන් වෙනස් වෙන්නේ මොකද හිත? නමුත් හිතේ වේගය නෙමෙයි පේන්නේ. එක හිතින් මං ඉන්නවා කියලා නේ හිතන්නේ. ඒ කය හැබැයි කය නම් වෙනස් වීම කොහොම එහෙම ඊට වෙන්නේ අපිට නේ. ඒ නිසා දැන් අපිට අවුරුදු 10ක් 15ක් 30ක් නොදැක හිටපු කෙනෙක් එක පාර අඳුර ගන්නවා නේ. හරි. මට දැන් මතකයි කියලා. ඒ විදිහ තියෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කළා මේ කය ආත්මය කියලා හිතුවත් කමක් නැහැ කියලා. ඒ කමක් නැහැ කිව්වේ කය ආත්මයක් නිසා නෙමෙයි. සිත ආත්මයක් කියලා හිතනට වැඩි. මොකද අරකෙන් බේර ගන්න අමාරු. කය ආත්මයක් කියලා හිතුවගත් හිතන එක නෝ බේර ගන්න ලීසෙදි නේ. ඒ නිසා දැන් හුඟක් උනේ ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිතෙන් යම් යම් අද්දකීම් අද්දකලා දැන් මම ආත්ම පරම ආත්ම தත්ත්වයේ ස්පර්ශ කරනවා කියලා රැවටිච්ච එක නෝනේ. දැන් අපිට උනත් දැන් හිතෙන්නේ දැන් මම උපදිනකොට මට පොඩි කාලේ මතක තියෙන්නේ ඉස්කෝලේ ගියා ඇති නේද? මේ ඉගෙන ගත්තා ඇති. ආවල් දෙයක් ගියා මේ අත්දැකීම් ලැබුවා. ඒ අත්දැකීම් ලැබුවෙත් මං මේ දැන් ඉන්නෙත් මං. ඔය තියෙන්නේ නේද? මනසින් අපි ඒ විදිහට අත්දැකීම් කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කළා මේ මොහොතක් පාසා මේ සකස් වීම සිදුවෙන ධර්ම න්‍යාය වශයෙන් ඉමස්සෙන් සති ඉදන් හෝති කියන ධර්ම න්‍යාය වශයෙන් අපි සිතිවිලි ලෝකේ කොහොමද ගොඩනගන්නේ කියලා. නිතරම උපාදාන ස්කන්ධ සිතිවිලි ප්‍රවාහයක් නේද? ඉතින් ප්‍රවාහයක් කියන කොටත් අපි නාම පදයක් දාලා නෙදීන්නේ. නේද? නාම පදයක් දාපුවාම එකපාරටම නිකන් ගල් වුණා වගේ එකක් එනවා. මොකද නාමපද වශයෙන් අරගෙන තියෙන්නේ ක්‍රියා මාත්‍රාවයි. ඔන්න ඔකයි තේරුම. නාමපද වශයෙන් අරගෙන තියෙන්නේ ක්‍රියාව. නමුත් අපි නාමපද බවට පත් කරගත්තාම ඒවා ස්ථිර සාරව දිගට තියෙනවා කියන සංඥාවන තමයි ඉන්නේ. පැවැත්මක් පිළිබඳ මනසක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සතියක් මේ සමාධි සුවයෙන් ඉඳලා ලෝකේ දිහා බලලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කළා කියලා අපිට ලෝකෝ ලෝකන සූත්‍රයේ දාන පාළිය අපිට හම්බ වෙනවා.
අයං ලෝකෝ සන්තාපජාත රාගේ ද්වේෂේ මෝහේ නිසා මේ ලෝකයා මාතු තැවුලකට පත් තැවීමකට පත් වෙලා ඉන්නවා පස්ස පරේතෝ ස්පර්ශයට ගැති වෙලා ඉන්නවා කියලා වුණා වචනයක් අපිට හම්බුණා අපිට කතා කරන්න වුණා පස්ස පරේත ඊළඟට රෝගං වදති අත්තතු ආත්ම වාසේ මේ රෝගයක් ලෙඩක් තමයි මේ මම කියලා මේ අල්ලගෙන තියෙන්නේ රෝගේ කියන්නේ කායත් රෝගයක් නෙමෙයි ඈ ගණ්ඩු රෝගෝ කියලා නම් කරපු දැන් තියෙනවනේ ඊළඟට ඊන ඊන හිමඤ්ඤති තතෝ තං රෝගී ආඤ්ඤත යං යං ආකාරයෙන් ලෝකේ නොඑක් නොඑක් අද්දකින් ලබමින් සිටවිලි මවනවාද මවන සිටවිල්ල එය එයින් අන් අයරකට වෙනස් වෙමින් පවතින්නේ හරියට නිකන් දැන් එකක්ව සමුදේ වෙලා අනෙකක්ව නිරුද්ධ වෙන වේගයක් තමයි බුදුහාමරන් වහන්සේ දැක්කේ සිටේ වේගය ඒක නිසා න උපමාය පිසු කරන් මේක උපමාවක් කරන්නත් අමාරුයි ඒ තරම් වේගවත් කියන එතකොට ඒ කියන්නේ උතන වේගවත් වෙන්නේ ඒ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය අපි එතෙන්ට එමු හිංසරේ රෝගං වදති අත්තතෝ යේනේ නිමඤ්ඤති තතෝ තං හොචි අඤ්ඤතා අඤ්ඤතා වෙනවට තමයි අපලතිය අඤ්ඤතා භාවි භවසත්තු ලෝකෝ භවපරේ මේ ලෝක තමන් හිතා ගන්න අල්ල ගන්න වඤ්ඤනා කරන හැම එකම ටට්ටක් ගාලා අයුරකට යන ලෝකයක අඤ්ඤතා භාවි වන ලෝකයක පැවැත්මට ඇලී සිටිනවා භවසත්තු මේ අනිත්‍ය භාවයකට යන ලෝකයක සත්‍ය ඇලෙන නිත්‍යත්වය බලාපොරොත්තු වෙනවා දැන් මට මතකයි එක්කෙනෙක් මේ ළඟදී දවසක් කිව්වා ඇඟේ අසනීපත අනේ ස්වාමීනේ මේ ඇඟ නිකන් මගේ නෙමෙයි වගේ කියලා ඔක මගේ නෙමෙයි තමයි. නමුත් ඒ බව එයා දන්නේ නැහැ. ඈ නායකයෝ තුම්භාක නාඤ්ඤයන් කියලා තියෙන්නේ. ඒක දැනගෙන කිව්වා නෙමෙයි නමුත්. නෙමෙයි නේද? නමුත් දැන් එයා දන්නේ නැහැ. ඒ නිසා මේක මගේ වී යුතුයි. නමුත් දැන් මගේ නෙමෙයි වගේ වෙලා. අනේක එයා බලාපොරොත්තුනේ මේක මගේ. ඔව්. මේක මගේ. නමුත් දැන් මට මගේ නෙමෙයි විදිහට තියාගන්න වෙලා මේක වෙලා තියෙනක මට ඕන හැටියට නැහැ කියලා නෝ ඒ කිව්වේ. එතකොට අර භෞතික වෙනස් වීම ආන්න හරි එයා ඒක දැක්කේ දුකකින් දැක්කේ මොකද මේ ප්‍රඥාවෙන් දැක්කන කොච්චර ආලෝකයක්ද නේද දුකකින් දැක්ක නිසා එයා අඳුරක ඉන්නේ අඤ්ඤතා භාවය භවසත්තු පැවැත්මට ඇලිචුලා භව පරිතු පැවැත්මක්ම අපේක්ෂා කරන ඊට ගැතිව භව මේවා අභිනන්දති පැවැත්මම කැමති අභිනන්දනයකට පරණ වෙනවා දකින්න නෙවෙයි ඒ ක්ෂය වෙනවා දකින්න නෙවෙයි කැමත්ත තියාගන්න පවතිනවා දකින්න ස්වාමීන් වහන්සේ බවපත් බව සත්ව කියන්නේ මේ පවතින බවක් පවත්වාගෙන යාමට ඇති කැමැත්ත අන්න හරි අනේ බව මේවා විනන්දති යද විනන්දති තම්බව එතකොට ඒ පවත්වාගෙන යන්න තියෙන කැමැත්ත ඉටු නොයි කියන බයක් නේ මේ නිසා බයයි යස බයිද තන් දුක ඒ නිසා දුකයි දැන් කෙනෙක් අපි අතර වියෝග වුණාම දුක් වෙන්නේ දිගින් දිගට ඊටි යුතු තිබුණා ඇයි මේ තරම් ඉක්මනට මේ මොහොතේ නමුත් එයා මිය ගිහින් තියෙන කවුරුද 80ක් ඉඳලා ඈ ඇයි තවදුරටත් මේ අපි අතර නොහිටියේ කියලා ඉතාලා හිතන මේ විදිහේ තියෙන එක එතකොට ඔන්න ඔය ධර්මතාවක් තියෙනවා ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ මෙන්න මේ පිණිසයි භව විපහානාය කෝ පනිදම් බ්‍රහ්මචර්යම් මේ සසුන් ප්‍රතිපදාව කුමක් පිණිසද පැවැත්මට රැවටීම අයින් කරලා අයින් කරලීම පිණිස භව විපහාන භව භව එතකොට නමුත් මේ භවයේ කොහෙද තියෙන්නේ අපේ මනස තමයි අපි හදාගෙන තියෙන්නේ භව උපාදානයේ යම් තැනකද භව එතනයි උපාදාන පච්චා භව අපි මොකද අපි කියමු මෙහෙම මේ ගීතයක් අහනවා කියලා බොහොම මිහිරි ගීතයක් දැන් මේ ගීතය සාමාන්‍ය අපි විනාඩි 3කින් 4කින් ඉවර වෙනයි දැන් මේ හරි ආස්වාදයෙන් දැන් අහගෙන හිටියට ඉවර වුණා මේ ඉතින් හිතන තියනවා ගොම්මක් මේක පවතිනවා දකින්න තමයි බලාපොරොත්තු මෙන්න මේ தત્වේ ඉදිරියේදී බුදුහාමුදුරන් වහන්සේ අපට කියලා දුන්න මේක නිතරම පුදේ අත්ත බව දැනගන්න සමුදේ නිරෝධ බව
ඊළඟට අපි බලමු දැන් අපි ලෝකේ අත්දකින්නේ ඇහින්නේ කනින් නැහැ දිවෙන් කයෙන් මනෙන් ආයතන කියන්නේ අපි ඒකට ඉන්ද්‍රිය කියලා කියනවනේ ආයතන කියන වචනේ විශේෂ ප්‍රයෝගයක් අපේ බුදුහාමරන් වහන්සේ මොකද මුළු ලෝකේම අපි සංස්කරණය කරන්නේ ඔබට තමයි ආයතන ක්‍රියාවලියකට ක්‍රියාවලියකට බැඳුනාම තමයි එතකොට ආයතන වෙනකොට අජ්ජත්තික ආයතන 6යි කියව බාහිර ආයතන 6යි කියව ඇසත් රූපයත් අනායතනේ කන ශබ්දයත් අනායතන නාසයත් ගන්ධයත් දිවත් රසයත් කයත් මනසත් මනසත් ධම්ම දැන් අපි දැනගන්න ඕන මේ අපිට අපි හැමතිස්සෙම අත්දකින්නේ අපි හිතාගෙන ඉන්නවා තියෙන දෙයක් දිගින් දිගට ඉන්න කෙනෙක් හැටියට මේ ලෝකය අත්දකින්නවා කියලා. එතකොට භවයට බැඳිනවනේ මේක. දැන් ලෝකේ මොනවා තිබුණත් අපි නිකන් අස්සසිල්ලට එහෙම කියමුකෝ ඈ මොනවා තිබුණත් මම දන්නේ මට සම්බුදේ වන දේ විතරයි නේද? පැහැදිලිව මෙච්චර මගේ ඇහැට පේනද? මගේ කනට ඇහෙනද? නාසයට දිවට කයට දැනෙනද? දැන් ඕකටත් මම කල්පනා කරා මේ මන් දන්නේ මේ කතාව කොයි විදිහෙන් අනවශ්‍ය ලෙස යම් යම් පැති වලට යනවද කියලා. නමුත් ඉතින් කොයි දේ ධර්මයේ අන්තර්ගත නිසා මම බය නැතුව කියන්නේ. දැන් අපේ බුදුහාමුදුරන් වහන්සේ ළඟට ඇවිදින්න දවසක් මේ ඒ වගේ සිද්ධි අනුසාරයෙන් අපේ මහ ජනතාවට මේක පහසුවෙන් අල්ලගන්නයි. මේ මොකද ඒ අත්දැකීම් ක්‍රියාවලිය තමාගේ ලෝකයටත් බොහොම පහසුවෙන් ගැලපී හිටිනවා. ඒක තමයි තේරුණා. සත්‍ය සම්සන්ද ඉන්දියානු සමාජයේ සිදුවෙච්ච සිදුවීමක් අලලා මේක උදාහරණයක් ගැනීම වැටෙනවා. දැන් ඔය මේ භද්‍රක කියන කෙනෙක් එයා ගාමිණී කියන වචනේ අඳුනනවා එයා ගම් දෙට්ටුවෙක් නිසා. මේ භද්‍රක ගාමිණී ඔක තියෙන්නේ ඔය ගාමිණී සංගයත්තේ. ගාමිණී බුදුහාමුදුරන් වහන්සේගෙන් දවසක් ආපු දේ තමයි ස්වාමීනි කොහොමද මේ දුක ඇති වෙන්නේ කියලා. ආවන දැනගන්න ඕන කරන දෙයක් එයාට ආවනවා එයා දැනගන්න. එතකොට බුදුහාමුදුරන් වහන්සේ මේ දුක ගැන මට කතා කරන්න පුළුවන් අතීතෙත් අල්ලගෙන අතීතෙ මෙසේ මෙසේ දුක් ඇති වුණා කියලා මට කියන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වට ඔබට තේරෙන්නේ නැහැ. ඔබ ඔබට ඒක නොතේරෙන්න ඉඩ තියෙනවා. අනාගතයේ සලකගෙනත් මට දුක් ගැන දුකේ සකස් වීම දුක ගැන කතා කරන්න පුළුවන්. නමුත් ඒකත් මේ ඔබට පැහැදිලි නැහැ. ඔබට නිකන් විතර්ක වැඩෙන එකක් වෙනවා. තමයි. ඒ නිසා මම කැමතියි ඔබට ඔබ දැන් ඉන්න මේ අත්දැකීමත් එක්ක අත්දැකීම් ලෝකෙත් එක්ක ඔබට ඔබත් එක්ක කතා කරන්න. දැන් ඔබ ඉන්නේ ඔබ ගමක ඉන්නේ. ඒ ගමේ ඔබ ගම් දෙපුවා ඔබට සමීපයි ඉන්නවනේ හිතවතුන් ඉන්නවනේ. ඒ සමීපය හිතවත් අය යම් කිසි කරදරයක් ඇති වුණොත් එහෙනම් ඔබට මොකද හිතෙන්නේ? එයාට කරදරයක් වුණොත් මගේ හිතට දුන්නස් වෙනවා. එතකොට දැන් අර තව කට්ටියක් ඉන්නවනේ මේ එහෙම විශේෂ ලැබියාවක් විශේෂ සම්බන්ධතාවක් නැහැ. එයාට කරදරයක් වුණොත් ඒක ඉතින් මට ඉච්චේ ගන්න. ඇයි එහෙම වෙන්නේ? මම ඉතින් මේගොල්ලන්ට කැමති. උත්තරේ ආ චන්දෝහි මූලං දුක්ඛස කියලා දැනගන්න ඉන්නවා. චන්දේම මූල් වෙනවා දුකට. ඉතින් එතකොට මේ මෙයා ඊළඟට කියනවා මේ මට ඔක තේ මට තම මගේ අත්දැකීමෙනුත් මම ඔක තේරුම් ගන්නම් කො ස්වාමීනි මට තේරෙන හැටියට දැන් මගේ පුතා එයාට කියන්නේ චිරවාසි කියන යාගේ පුතා ඉන්නේ දුරබැහැර මේ දුරබැහැර කියන පුතා ගැන එයාට මේ උණු ගම හිතෙනවා මතක් වෙනවා මතක් වුණාම හරි වැඩේ ළමයාට කරදරයක්වත් දුක සැප දැනගන්න විදිහකුත් නැහැ වහාම පණිවිඩ කරේ කරුණේ කරනවා ගිහිල්ලා දුක සබ බලාගෙන ඉන්න කෙනා මං ඉතින් ස්වාමීනි ඒ ගිහිල්ලා එන සංකල්පනාවෙන් ඉන්නවා ඇවිල්ලා ඉතින් දැන් හොඳින් ඉන්නවා කියලා කියන බහිනවා ඒ සැනසෙන්නේ කියලා දැන් ඒකිනුත් තේරෙනවානේ මේ චන්දෝයි මූලන් දුක්ඛස කියන එක නෙමෙයි කියන්න කියලා ඊට පස්සේ බුදුහාඳුරුවත් මමත් එකක් කියන්නම් කියලා තව උන්වහන්සේත් එකක් කියනවා දැන් ඔබගේ ඔය
චිරවාසිගේ මව ඒ කියන්නේ මේ වන්දරක ගාමිණීගේ භාර්යාව භාර්යාව යන දන්නේවත් නැති එහෙම කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා දන්නේ නැති කාලයක් තිබුණා නේද කියලා ඕ එන්නේ තිබුණා මම ආලවත් තිබුණේ නැහැ එහෙම කෙනෙක් ඉන්නවයි දැන් ඒ කාලේ ආලවත් නැති කාලේ මේ යාට කරදරයක් වුණා නම් එහෙම ඔබට මොකද වෙන්නේ දෙවි ගන්නෑ මම දන්නේ නැහැ දැන් කරදරයක් අනේ මේ ඉතින් प्रश्न आप दार्शनिक प्रश्न विद्यात्मक प्रश्न आप नमुदुदाहन विद्याज्ञेंगे दार्शनिक इलाट में पटच समुपादे विग्रह अर्गन मे बुधुदाहमटेगा नति प्रश्न पटे बुधुहामे लोक वटे करगा තමගේ සලායතන තේරුම් ගන්න කියලා නෙමෙයි කියන්නේ එතකොට කොච්චර සරල තැනකද දුක උපදින නේද? එතන තමයි පටිච්චසමුප්පාදය අපි දකින්න. පටිච්චසමුප්පාද පටිච්ච කියලා කියනකොට ප්‍රත්‍යයෙන් සමුදය. ඔකට කියන ඉදප්පච්චේතාව කියලා උදාහරණ වාචක තමයි. ඉදප්පච්චේතා පටිච්චසමු. අර භද්‍රක කතාවේ තව වැදගත් දෙයක් තියෙනවා. ඒකත් කියලා ඉන්නවා. දැන් භද්‍රක ඔබට පැහැදිලි නේද? ප්‍රත්‍යুৎপন্নයේ දුක ඇති වෙන හැටි සරල මට්ටමකින් ඈ ඕ හොඳටම තේරුණා ඔන්න දැනගන්න මෙතන තියෙන හොඳ ලස්සන වචනය වද්‍රක මේක අතීතෙට මෙන්න මේකමයි අතීතෙත් උනේ කියලා දැනගන්න අනාගතයේ වෙනවනම් වෙන්නේත් ඔය විදියමයි කියලා දැනගන්න ඒක අතීත අනාගත නයන්නේහි එතකොට එහෙනම් අපිට වැදගත් වෙන්නේ ප්‍රත්‍යুৎপন্নයේ මන් දන්නේ මේ සාකච්ඡාවේ ප්‍රතිඋප්පන්නේ වටිනාකමට එන්න අපි ගොඩාක් දේ කතා කළා. ඉතින් මං හිතන්නේ අලුතෙන්ම යමක් ගැන හිතන කෙනෙකුට මෙච්චර ටිකක් විස්තර ටිකක් ඕන වෙයි කියලා ඉතලයි මං කිව්වේ. ඇත්තටම සමෙන්නස් දැන් මුලින්ම ප්‍රකාශ කර පරිදි අපි ක්‍රමානුකූලව මේ අපිට මේ ගැඹුරු දර්ශනයට අරගෙන යන නිසා මේ විදිහට සරලාකාරයට ඒක පහදා දීම ඉතා වැදගත් වෙනවා. දැන් ඉතින් අපි බලමු අපිට අත්දැකීම් ලැබෙන මේ මොහොත කොහොමද අපි අත්දැකීම් ගොඩනගන්නේ කියන එක අපේ ධර්මයේ කොයි විදිහට සඳහන් වෙන්නේ කියලා බලමු. දැන් අර එක සැරේකුත් මම මතක් කළා නේද මේ හිතවිලි පහළ වුණොත් විතරයි නේද මේ කය තියෙන කියලා දැනෙන්නේ කියලා. ඒක තේරුම අන්න කයෙහි සමුදය මේ ඉමත්සෙන් සත්‍ය කියන තැන තියෙන එක. ඇහැට රූපයක් පේනකොට ඇහැ දන්නේ රූපයක් කියන්නේ රූපේ දන්නේ ඇහැකට පේනොයි කියනවා දෙලිස ඊළඟට ඔතන තියෙනවා තව දෙයක් ඇසක් වුණත් ඇස වෙන්නේ කොහොමද දැකීමේ කාර්යය සිද්ධ වෙන්නේ නැහැ දැකීමේ කාර්යයේදී තමයි ඇස ඇසක් කියලා කියන්නේ දෙකක් ඇසක් ඔය එක නිකන් මේ කායික සාධකයක් විතරයි විතරයි ඇස වෙන්නේ දර්ශන කෘත්‍යයක් දෙක. කන සමුදේ වෙන්නේ ශ්‍රවණී ශ්‍රවණ කෘත්‍යයක් දෙක. ආග්‍රාණ කෘත්‍යයක් එක්කයි නාසය. ඊළඟට රස සංජානනය පිළිබඳ කෘත්‍යයක් එක්කයි දිව සමුදේ. ස්පර්ශය එක්කයි කය සමුදේ. හැබැයි ඔකේ තව එකක් වෙන්න තියෙන දේවල් තියෙනනේ. ආසන්නම කාරණා විතරයි මේ. සංකල්පනා බිහිවීමත් එක්කයි මානසික සම්පූර්ණකින් මනස වෙනමයි සංකල්පනා වෙනමයි කියනවත් අපිට හිතන්න ඕනලා නැහැ. දැන් ඊළඟට මේ කාරණා සාකච්ඡා කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ මේක ඔය සලායතන සංගitte කියන හැම ඒ සංගitte බොහෝ සූත්‍රවල මේ කාරණා සාකච්ඡා කරනවා. එතනදී ඔය මෙන්න මෙහෙම තියෙනවා චක්කොන් මේ මදුපින්ඩික සූත්‍රය වගේ සූත්‍රයක නෙමෙයි මේ ටික මම කියන්න යන්නේ මේ කියන්න යන්නේ ඇසත් රූපයත්
චක්කුංච පටිච්ච රූපේච ඇසේ රූපේ ප්‍රත්‍ය සම්බන්දතාවේ චක්කු විඤ්ඤාණය උපදී එතකොට තින්නං සංගති පස්සෝ එතන ඒ තුනේහි එක්තැන් වීමට පස්සෙයි කියනවා පස්සපච්චා වේදනා ස්පර්ශේ ප්‍රත්‍යෙන් වින්දනය වෙනවා වින්දනය තියෙනවා මේ ඊළඟට වේදනා පච්චා තණ්හා වින්දනය ඇති තැන තණ්හාව ඇති වෙනවා විඳීමට නැලෙන්නේ නේද නැලෙන්නේ ගැටෙනවට තණ්හා තියෙනවා තණ්හාව පච්චා උපාදාන තණ්හාව ප්‍රත්‍ය කරගෙන උපාදානය තියෙනවා උපාදානය සැකසෙනවා උපාදාන පච්චා භව උපාදානයෙන් භවය භව පච්චා ජාති භව පච්චා භව ප්‍රත්‍ය ජාතිය ජාති ප්‍රත්‍යෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්බවන්ති එව මේ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති කියලා මේ අපි ඉන්ද්‍රිය වලින් අත්දකින් ලබන මොහොතේ සකස් වෙන ක්‍රියාවලිය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන සමස්ත දුකෙහි සමුදය දක්වා යන හැටි පිළිවෙල බුදුහාමුදුරන් වහන්සේ පෙන්වනවා මම හිතනවා අර ඒක අපිට වැදගත් මේ ව්‍යවහාරික ජීවිතයේදී අපිට කොහොමද දුක ඇති වෙන්නේ කියන කාරණාව තේරුණා. මොකද දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ සැප හොයාගෙන යන ගමනක් නෙමේ පංචකාම ගුණික අද්දකින් ලෝකේ කරන්නේ නේද? එතකොට මේ සැප හොයාගෙන යන එකට මේකට දුකයි කියලා නම් කරන්නේ මොකටද කියලා නේ අනික ඇති. නමුත් මේකේ දුකට හේතුවක් තියෙනවා. මොකද්ද? එකක් මේ අද්දකින් ලෝකය මේ මොකද ඔක තියෙනවනේ මේ ඒකේ ආදීනවයක් තියෙනවනේ ඔය වල සමුදේ වීමේ ආදීනව පැත්ත තමයි මොකද්ද ඒවා මේ අඤ්‍යතාවය අඤ්‍යතාවයට බත් වෙනවා අනිත් අයුරකට යනවා අනිත් එක තමයි මේ එතකොට ඒ ඔව් අපි එතනට අරගමුකෝ මේ ආදීනවයක් තියෙනවනේ ඒ එක පැත්තක් ඈ අපි හිතන දේ සිද්ධ වෙන්නේ නැහැ අනික තමයි අනික මේක ජාති ජරා මරණ කරා ගෙනියන දැන් බුදුහාමුදුරන් වහන්සේ බොහෝ වෙලාවල් වලට කතා කරන වැදගත්ම කාරණාවක් තියෙනවා යම් කිසි විදියකින් බෝසතාණන් වහන්සේ නමක් මේ බුද්ධත්වයට පත් වෙන්නේ සත්වයා පැවැත්මක් ගැන රැවටි ඉඳගෙන නැවත නැවතත් ජරා මරණ දුකට මුහුණ පාන එක ගැන උන්වහන්සේ දැකලා ජරා මරණ දුක එතකොට මේ ජරා මරණ දුක ගැන උන්වහන්සේ බෝසතාණන් වහන්සේලාට හිතන එකත් අපි මෙතනදී මතක් කරගන්න සියලුම බෝසතාණන් වහන්සේලා හිතන දේ තමයි කුදස්සුනාම එවස්ස දුක්ඛස්ස නිස්සරණම් පඤ්ඤායස ජරා මරණ මේ ජරා මරණ දුකට මම කවද්ද නිස්සරණයක් පණවන්නේ නිමාවක් පණවන්නේ අනේක විශ්වාසලාගේ හිත තුල තියෙනවා. එතකොට ජරා මරණයට නැවත නැවත මුහුණ පාන එක ගැන සංසාරික සත්වයක් හැටියට ඒක සතුටදායක නෙමෙයි කියලා බොහෝ දිනකට එකපාරට හිතෙන්නේ නැහැ. උපදින්නයි ආයෙත් කල්පනාව. එහෙම එකක් තියෙනවා. මොකද භව තෘෂ්ණාවක් තියෙනවා. පිළිබඳ තෘෂ්ණාවක්. එතකොට භව නිරෝධයට බණ කිව්වට එහි සිට පහදින්නේ නැහැ වගේ නයි. ඔයම ප්‍රශ්නකුත් තියෙනවා. සක්කාය නිරෝධයට භව නිරෝධයට බණ කියනකොට ධර්ම දේශනා කරනකොට හැම කෙනාගේම සිට පහදින්නේ නැහැ. හැබැයි එයාට අවස්ථාව ටික ටික අවබෝධය සකස් වෙනකොට ඒ වෙනස පරිවර්තනය සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙන්නේ මේ පවතිනා බවක් නොදැක්ක මේක මේ తాවකාලික මවා ගැනීමක් නේද කියන එක තේරුම් ගන්න. දැන් අපි අර සූත්‍රයෙන් ගත්තනේ මේ බුදුහාඳුර අර ජරා මරණ දුක දක්වාම යන විදිහට අර ඇසට පෙනිච්ච රූපය ඔය ක්‍රමයටම එන කනට ඇහෙන රූපය ගැන ශබ්ද රූපය ගැන නාසයට දැනෙන ගන්ධ රූපය ගැන දිවට ලැබෙන රස රූපය ගැන කයට ලැබෙන පොට්ටබ්බ රූපය ගැන මනසට දැනෙන ලබ්ධාම රූපය. දැන් අපි මෙතන බලන්න ඕන මේ මොහොතක් මොහොතක් පාසා අපි ඇහින් කනින් ඇහෙන් දිවෙන් කයින් මනසින් ලෝකේ අත්දකින්නවා කියලා අප තුල මැවෙන්නේ ලෝකේ මොනවා තිබුණත් අපේ කෙලෙස් තුලින් මැවුණු මට්ටමක් විතරයි ඇහෙන්නේ. අපි ඇලෙන්නේ ගැටෙන්නේ රැවටෙන්නේ ඒ කෙලෙස් තුලින් මැවෙන තත්ත්වයකට.
මේ මවා ගැනීම නාම ධර්ම වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. රූප ධර්මය විඥානයේ විසින් මවන. දැන් බුදුහාමුදුරන් වහන්සේ දුන්න වචනයක් මේ විඥාන ක්‍රියාකාරීත්වයට උගදෙනෙක් හිතාගෙන එක එක විඥානයක් අපිට දිගට තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න අය තමයි ලෝකයේ ඉන්නේ. නමුත් එක විඥානයක් නෙමෙයි ඒ ඒ මොහොතට ඇහැට පේනකොට කනට ඇහෙනකොට දිවට කයට මනසට දැනෙනකොට ඒ ඒ මොහොතට පරිවර්තන වේගයකින් යුක්ත වූ විඥාන ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ චක්කු විඥාන සෝත විඥාන වශයෙන් මාරු වෙනවා. දැන් ඔතනදී අර උන්නාභ කියන බ්‍රාහ්මණයා බුදුහාමුදුරන් වහන්සේගෙන් ඇහුව ස්වාමීනි මේ බවත් ගෞතමීනි කියලා දුන්නා ඉතින් තියෙන්නේ මේ උන්නාසේ උන්නාසේ කියලා කතා කරන්නේ ගෞරවයක් දක්වන්නේ තිබුණ නැහැ මේ මෙතන මේ ඇහැ තියෙනවා ඇහැ අත්දකින්නේ මොකද්ද කියලා කන දන්නේ නැහැ නේද ඒ ඒ ගෝචර විශ්ේ ඒවා වෙන වෙනම තමයි භුක්ති වෙන්නේ දැන් ඒ වුණාට දැන් අපි දැන් ඇහැට විතරක් බලන්න බෑ වගේ යාට තේරිලා වගේ මේ ප්‍රශ්නේ අහනවා එතකොට බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා මනෝවතී සංගෝචර විශ්යන් පච්චනකොට මනස තමයි ඇහැට පේනවා කනට ඇහෙනවා කියන ගෝචර විශ්ේ භුක්ති වෙන්නේ එතකොට මේ එක්තරා විදිහක අපේ අත්දැකීම් ලෝකය සංස්කරණය කරන්නේ මනස මනස ඒකේ අපි එඩිටර් කියලා කිව්වට කමක් නැහැ නේද සංස්කරණ සංස්කරණය කරන එක කියලා ඒ එඩිටර් මොකද කරන්නේ තම තමන්ගේ තම තම එයා තුළ ක්‍රියාත්මක වන කෙලෙස් වල ස්වභාවයට අනුකූලව අපි ලෝකය අත්දැකීම් ඒ කියන්නේ සමිනස බාහිරින් සකස් කරලා දෙන රූපය लोक समुदे सिद्ध असत्ूप्या මේ තුනේ සමුදයයි වෙන කතාවක්. මේකට සමුදය කියලා කිව්වේ චක්කොංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියලා කිව්වේ මේ තුන තුන් තැනක නෑ හැබැයි. මොකද දැන් බාහිර ලෝකයේ මොනවද තිබුණත් අපි දකින්නේ අපේ කෙලෙස් තුලින් අපේ වර්ණ සංජානන මට්ටම තුලින් අපට අහු වෙන දෙයක් භාගයක්. එතකොට ඒක අපි හඳුනගන්නේ අපි අල්ලගන්නේ වේදනාව සංඥාව චේතනාව ස්පර්ශය මානසිකාරය දැන් ඔතන ඒ ටිකක් කතා කරලා ඉන්නවා අපිට මේ ලෝකයේ මුණ ගැහුනේ මානසිකාරයට ලක්වීමක් හැටියට මානසිකාර සම්භව සබ්බේදම් සීල ධර්මයන් මානසිකාර සම්භවෙන් ධම්මා කියලා කියේ මොනවද අපේ අත්දකින මොනවා හරි දේවල් කියලා මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් අපට දෙයක් වන දේ තමයි ධම්මා ඒ ධම්මා අපි අත්දකින්නේ මානසිකාරයට ලක්වීමෙන් ඊළඟට පස්ස සමුදය සම්බේදම් මේක සමුදය උනේ ස්පර්ශයකින් ඒ කියන්නේ ඇසයි රූපය චක්කු විඥානය හරි සෝතයයි සද්දයයි ගහන සෝත විඥානය හරි නාසයයි ගන්ධයයි ගාන විඥානය හරි ඔය විදිහේ පස්සයක් ගොඩ නැගුණොත් විතරයි පස්ස සමුදය සම්බේ ධම්මා කියලා කියන්නේ. එතකොට මේ පස්ස වීම උඩ පස්සේ වීම උඩ තමයි අපිට ලෝක සමුදය උඩ නැගෙන්නේ. පස්සේ වුණා නම් වේදනාවට යනවා තණ්හාවට යනවා උපාදානයට යනවා භව ජාති ජරා මරණයට යනවාමයි. මෙතන තියෙන අවධානය ඒ නිසා මේ පස්සය තේරුම් ගැනීම අපිට හරියම වැදගත්. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස වශයෙන් පස්ස තුනක් එකතු වෙනවා. දැන් මේ පස්සේ උනේ මොකද ලෝකේද? අපි දැන් ඇහින් ගත්තාම දැන් අපි හිතාගෙන ඉන්නවා තියෙන දෙයක් තියෙන ඇහැකින් බැලුවයි. ඊළඟට නමුත් ඇත්ත වශයෙන්ම මෙතන දකින්න ඕන අර ඉමස්සෙන් සති ඉදං හෝති කියන ධර්මතාව අර
දීගජානුකෝලියට සිහිපත් කරපු උදය දකින්න ඕන දකින්න ඕන මෙන්න චක්කු විඥානයේ සමුදය වුණා කියලා කියන්නේ ඇසත් සමුදය වුණා රූපය සමුදය වුණා කියන එකෙන් දැකීම අන්න එතන තමයි අපි එතකොට ඔය මොකද චක්කු විඥානයට තනියම සමුදය වෙන්න බෑ එතකොට ඇසට තනියම සමුදය වෙන්න බෑ රූපයට තනියම සමුදය වෙන්න මේ තින්නම් සංගති මේ තුනේ ස්පර්ශයටම තමයි ස්පර්ශ එතකොට මේ එක්වීමටම තමයි එක්වීමෙන් තමයි සමුදය සිද්ධ වෙන්නේ ඉතින් ඕක මේ බාහිර දෙන දෙයක් නෙවෙයි අපි අත්දකින්න ලෝකේ අපිට දැන් එසේ අත්දකින්න දේවල් වලට නේද අපි ගැටලෙන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ රැවටෙන්නේ ගැටලියෝ එහෙනම් එතකොට ලෝභ දෝෂ මෝහ කුමක් පිළිබඳවද අපේම මානසික නිර්මාණය දැන් අපි හිතාගෙන ඉන්නවා බාහිර තියෙන දේට ආස කරනවා බාහිර තියෙන දේත් එක්කම මම ගැටිලා තියෙ ගැටෙනවා කියලා. මේ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මනසේම සකස් කරගන්නා තත්වයක් එක්කයි තමයි මේ ගැටෙන්නේ. එහෙම එසේ නොදර්කින නිසා ඒ බාහිරව සකස් වෙන දේත් එක්ක ඇලීම් ගැටීම්. ඇලීම් ගැටීම් රැවටීම් තුනක් තියෙනවා. ඇලෙන්නෙත් රැවටීමත් එක්ක. ගැටෙන්නෙත් රැවටීමත් එක්ක. ඇලුනේ නැතත් ගැටුනේ නැතත් රැවටීම ඉදුවා. අයෝනිසෝ මනසිකාරයෙන් සුභ සංඥා මෙනෙහි කරන්න ගියන් පස්සේ රාගානුසයට වැටෙනවා කියලා කියන්නේ හොඳයි කියලා හිතා ඊළඟට අයෝනිසෝ මනසිකාරයෙන් කිව්ව අර අනවබෝධය අර මෝහය අයෝනිසෝ මනසිකාරයෙන් පටිඝ නිමිති කියන්නේ තමන් නුරුස්සන දේවල් පිළිබඳව මෙනෙහි කරන්න ගියාම මොකද සිද්ධ වෙන්නේ ගැටෙන ඔව් පටිඝානුසය අනුසය ඈ පටිඝානුසය අනුසය එහේ ළඟට අනිත් වේද මොකද හරි වටිනා තැනක් ඔය ඔය සූත්‍ර සල්ල සූත්‍ර මේකේ තියෙනවා දැන් අපි අපි කීවේ කතා කරලා අර ඇලෙන්නේ නැතත් ගැටෙන්නේ නැතත් කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරන වේදනාවේ සමුදය දන්නෙත් නැහැ වේදනාවේ නිරෝධය දන්නෙත් නැහැ ආස්වාදය දන්නෙත් නැහැ ආදීනව දන්නෙත් නැහැ නිස්සරණේ දන්නෙත් නැති කෙනා මේ ලෝකයට රැට වැටෙනකොට ඒකට කියනවා අවිජ්ජානුසය අනුසය ඒ කියන්නේ දැන් ඇලීමක් ගැටීමක් නැහැ නමුත් මේවා අපි දැන් දීලා තියෙන නම්ගම් තියෙනවානේ නීලා තියෙන වටිනාකම් ඒ වටිනාකම් පිළිගන්න ඒක මගේ අත්දැකීම මම අත්දකින්නා හැටියට තමයි ඒවා අත්දකින දේ හැටියටත් ගත්තත් ඇලුනේ දැන් ගැටුනේ මොහේ තුලයි ඉසේ ගන්නෙ ගන්නේ තමයි ඉතින් ඔන්න ඔය ධර්මතාවය එතකොට බුදුහාමුදුරුවෝ වහන්සේ මෙතන සඳහන් කළා මේ මොහය තමයි ලෝභ ද්වේෂ දෙකටත් වඩා ප්‍රබල අකුසලයක් මොකද ලෝභය ආවෙත් මොහේ නිසා විශ්‍යාවෙත් මොහේ නිසා දැන් අපි සාමාන්‍යයෙන් හිතින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවනම් හොඳයිනේ කියලා හිතන්නේ මදිනේ ඊට වඩා ගැඹුරට යන්න තියෙනවා බුදුහාමුදුරන් වහන්සේ වදාලා මේ මොහේ කියන එක මහසාවද්දේ අකුසලයේ වශයෙන් බලගත්තු ඊළඟට ඒක දන්ද විරාගය කියලා අයින් කරන්න හරි අමාරුයි මම හිතන ගරු ස්වාමීන් වහන්සේ අපි නොදැනීම අපිට පැය කමාරක පමණ කාලයක් ගත වුණා අපිට අවශ්‍යම කරන කරුණකට ඔබ වහන්සේ අපිව රැගෙන ආවා එහෙනම් මේ මෝහය කියන කරුණ මෝහය තුලයි සත්‍යය සසරේ සැරිසරන්නේ මෝහය තුලයි රාග සිතුවිලි හටගන්නේ මෝහය තුලයි වේශ සිතුවිලි හටගන්නේ මේ සියල්ලටම ප්‍රතිවන්නේ අවිද්‍යාංශය කියලා ඔබ වහන්සේ දැන් කීවා එහෙනම් මම හිතන්නේ ඔබ වහන්සේ විසින්ම සකස් කරනලා දෙන ලද පොතක සටහන් වෙලා තිබුණ එක පොතක ඒ පොතේ නම තමයි මොහඳුර විනවිද කියලා. මට මුලින්ම මේ සඳහන් කිරීමට බැරි වුණා අපගේ වැඩසටහනේ නමත් මොහඳුර විනවිද. එහෙනම් මේ අද දවසේ අපේ උතුම් ස්වාමීන් වහන්සේ අපිට අපිව රැගෙන ආව යම් කිසි තැනකට මෝහය තුලයි සත්‍යය මේ සසර ගමන යන්නේ කියලා. එනම් මේ මෝහය සොයා ගැනීමේ ගමනට තමයි අපි අද සිට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියලා ගරු ස්වාමීන් වහන්සේ මම හිතනවා.
එමනිසා මේ මෝහේ තුල සරිසරන සත්‍යයට මෝහයෙන් මිදීමට මෝහේ නැමැති අඳුරු පටලය විනිවිද දැකීමට මෝහය මෝහන්දුර විනිවිද කියන වැඩසටහන තුරින් අපි නැවතත් අපේ ප්‍රේක්ෂක ජනතාව මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අපි ගරු ස්වාමින් වහන්සේට අනේක පෝරක් ස්තුතිවන්ත වෙනවා වහන්සේගේ ධර්ම නිවන් මගේ වහන්සේ ප්‍රත්‍යක්ෂව යෙදිලා ඉන්න ඔබ වහන්සේව අපි මේ මං හිතන් කරදරයක් කරා දෝ කියලා යම් ගෙදලක මට හිතෙනවා අපි කැඳවාගෙනුත් මෙවැනි ධර්මදේශනා මේ උතුම් ධර්මදේශනා මේ වැඩසටහනකට ඔබ වහන්සේගේ සහභාගීත්වයෙන් නැවත වාරක් ස්තුතිවන්ත වෙමින් මේ මොහන්දුර විනිවිද කියන වැඩසටහන තුළින් නැවත වතාවක් ඔබලා හමුවීමේ ඒකායන අභිප්‍රායෙන් ගරු ස්වාමින් වහන්සේට නැවත වතාවක් පුණ්‍යෝනුආදන් කරමින් අපි සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් නැවත හමුවීම යන චේතනාවෙන් මේ වැඩසටහන සමගන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.